හොඳයි ගෞරවනීය මෑණියන් වහන්ස සද්ධාවන්ත පින්වත්නි අපි නිසලෝනේ පවත්වන 351 වන භාවනා වැඩසටහනේ 7 වන ධර්ම දේශනය සඳහායි සූදානම් වෙන්නේ. ඒ සඳහා සියලු දෙනාම තැන්පත් වෙලා සාදුකාරයක් පවත්වන්න. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සම්බෝධිපක්ඛයානං ආවසෝ ධම්මානං කා උපනිසා භාවය භාවනායාති තී. කෞරණීය මෑණියන් වහන්ස සද්ධාවන්ත පින්වත්නි, අපි දැන් දන්නවා මේ 351 වෙනි භාවනා වැඩසටහනට මාතෘකාව සපයන තියෙන්නේ සම්බෝධිපක්ඛිය සූත්‍රයෙන්. ඒ සූත්‍රය අන්තර්ගත වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ නවක නිපාතේ. එතකොට බුදුරජාන් වහන්සේ මේ අන්‍ය තීර්ථකයෝ භික්ෂුන් වහන්සේලාගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් සම්බෝධිපක්ඛයානං ආවසෝ ධම්මානං කා උපනිසා භාවනා යාති. හැවැත්නි, මේ බෝධිපාක්ෂික ධර්මයන් කුමක් හේතු කොටගෙනද, කුමක් කර්ණ කොටගෙනද, කුමක් උපනිශ්‍රේ කොටගෙනද වැඩෙන්නේ? මෙන්න මේ ප්‍රශ්නය ඇහුවොත් කොහොමද පිළිතුරු දෙන්නේ? එතකොට මේ ප්‍රශ්නේ තමයි බුදුරජාන් වහන්සේ අහන්නේ. මෙහෙම ප්‍රශ්නයක් මහණනි ඔබලාගෙන් ඇහුවොත් මොකද දෙන පිළිතුර? එතකොට අනිකුත් ස්වාමීන් වහන්සේලා උත්තර දෙනවා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ මූලික කරගෙනයි අපි මේ ධර්මය හදාරන්නේ, ඉගෙන ගන්නෙ, වඩන්නේ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේටම මීට පිළිතුර වැටහෙවා, අපිට ඒ අනුව දේශනා කරන්න. අපි භාග්‍යවතුන් වහන්සේකින් අහලා ඒක දරා ගන්නම්. ඒ අනුව තමයි බුදුරජාන් වහන්සේ මේ කාරණා ටික අපිට කියලා දෙන්නේ. ඉතින් අපි මතක් කරගත්තා වගේ පළවෙනි කාරණාව, කල්යාණ මිත්‍රෝ හෝති, කල්යාණ සහායෝ, කල්යාණ සම්පවංකෝ. කල්‍යාණ මිත්‍රයන් සහිත වීම, කල්‍යාණ මිත්‍රත්වයට නැඹුරු වීම, ඒ වෙත නැමී කටයුතු කිරීම. එතකොට මේ බෝධිපාක්ෂික ධර්ම වඩා ගන්න එක හේතුවක් වශයෙන්, මූලික හේතුව වශයෙන් බුදුරජාන් වහන්සේ කියලා දෙනවා. ඊළඟට හේතුවක් වශයෙන් පෙන්නනවා, සීලවා හෝති, පාතිමොක්ක සංවර සංගතෝ විහෙරති, ආචාර ගෝචර සම්පන්නෝ, අනුමත්තේසු වජ්ජේසු වයදස්සාවිනෝ, ඔය විදිහට කියලා දෙනවා මේ සීලය සම්බන්ධයෙන්. අපි පළවෙනිම දවසෙත් කතා කළා, ඒතර සීල අනුග්‍රහිතය අපිට වැදගත්. මොකද මේ හිත හදන වැඩ පිළිවෙල වුණාට ඒක එකපාර්ට් කරන්න බෑ, කය වචනේ හික්මවා ගැනීමකින් තොරව. එහෙනම් මේ කරගෙන යන සූක්ෂම වැඩ පිළිවෙලට බාධාවක් නොවෙන්න අපි කයත් වචනයත් හික්මව ගන්න අවශ්‍ය වෙනවා. මොකද තාම හිතේ කෙලෙස් තියෙනවා, කෙලෙස් ප්‍රහාණය කළා නැහැ. එහෙනම් අපි සීලයක් ආරක්ෂා කිරීම තුළ නිකන් අපි බයපක්ෂපාතීත්වයක්, හික්මීමක්, බුදුරජාන් වහන්සේ ඉදිරියේ පොරොන්දුවක්, සමාදන් වීමක් හරහා අපි පුළුවන් තරම් උත්සාහන්ත වෙනවා ඒ කෙලෙස් ගැම්මට, නැත්නම් ඒ කෙලෙස් වල ආවේගයට නතු නොවි, ඊට වහල් නොවි අපි පුළුවන් තරම් මේ සීලයක් තුල හික්මෙන්න. ඒක වැදගත් වෙනවා. එතකොට ඒ සීලය නිසා බුදුරජාන් වහන්සේ මේ බෝධිපාක්ෂික ධර්මයන් දියුණු කරගන්න ලැබෙන ඊළඟ උපනිශ්‍රේ ධර්මයේ වශයෙන් පෙන්වනවා. යායන් කතා අභිසල්නේකිකා චේතෝ විවරණ සප්පායා නිකාමලාභී හෝති අකිච්චලාභී අකසිරලාභී. එතකොට මේ වඩන මාර්ගය පිළිබඳව, ධර්මතා පිළිබඳව, ප්‍රතිපදාව පිළිබඳව නිතර අපිට ඇහෙනවා නම්, අල්පේච්ඡතාදී ගුණයක් ගැන අපිට ඇහෙනවා නම්, සන්තුටිදා ගුණයක් අපිට ඇහෙනවා නම්, සීලය ගැන, සමාධිය ගැන, ප්‍රඥාව ගැන, විමුක්තිය ගැන, විමුක්ති ඥාන දර්ශනයක් ගැන අපිට නිතර ඇහෙනවා නම්, ඒකෙන් ලොකු උත්ප්‍රේරණයක් ලැබෙනවා. ඒ වගේම අපිටත් ඒක කරගන්න ඕනේ කියලා හිතෙනවා, හැඟෙනවා, අපිට ලොකු ධෛර්යයක් ඇති වෙනවා. ඒ වගේමයි අපිට ඒ වෙත නිකන් නැඹුරු වීමක් අපේ හිත ඇතුලේ සිද්ධ වෙනවා. ඒ වගේමයි අපේ හිතේ මොකක් හරි සැක සංකාවක් තියෙනවා නම් ඒකත් දුර වෙන්න හේතු වෙනවා, ලොකු ධෛර්යයක් ලැබෙනවා. ඒ නිසා බුදුරජාන් වහන්සේව ලුහු බඳින්න කියලා කියනවා මෙන්න මේ කාරණා ටික අහගන්න. ඒ නිසා මේ දහම අපි හොඳින් ශ්‍රවණය කරන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙන්නේ එතකොට මේ බුදුරජාන් වහන්සේ ඇසුරෙන් මෙන්න මේ කතා 10 හොඳින් තේරුම් ගන්න. ඒ තේරුම් ගැනීම තුළ එහෙනම් මේ බෝධිපාක්ෂික ධර්ම වැඩෙන්න ප්‍රධාන හේතුවක් වෙනවා. ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය. එතකොට අපි තුල තාමත් ඉතින් අකුසල් ක්‍රියාත්මක වෙනවා. ඒ සඳහා උවමනාවක් හිතේ තාම ඇබ්බැහියක් තියෙනවා. ඒ නිසා ඒක දුරු කරගන්න අපි තුල ඇතිවෙච්ච ඡන්දයක් අවශ්‍ය වෙනවා. ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්හාති පදහත කියලා. ඉතින් විවිධාකාර මට්ටම් වලින් බුදුරජාන් වහන්සේ කියලා දෙනවා. එතකොට අපිට ඒ අකුසල ප්‍රහාණය සඳහා ඡන්දයක්,
ළඟදි ඡන්දයක් එනවා මං කියන්නේ ඒ ඡන්දෙ නෙමෙයි මේ කුසල ඡන්දයක්. ඒතර අකුසල ප්‍රහාණය සඳහා වමනා කරන ඡන්දයක්. අපේ හිතවල නිකන් කෙලෙස් ගැට ගැහෙන්න නොදී කෙලෙස් වලටම ඔහේයා ගිහිල්ලා කෙලෙස් වලින් ආතුර වෙන්න නොදී අපේ හිතවලට අවශ්‍ය වෙනවා නිකන් පුදුමාකාර වමනාවක්. බැරිද මට මේ හිත පිරිසිදු කරගන්න? ඒ වගේමයි කුසලානන් ධම්මානම් මේ උපසම්පදාය. එතකොට තියෙන කුසල් දහම් ටික තව ටිකක් වැඩි දියුණු කරගන්න. දැනට පොඩ්ඩක් හරි එහෙනම් මං වඩාගෙන ඇති. ඒක තව තව දියුණු කරගන්න. තාමවා දල්ල පරක්කොනො. තරක් දල් තාමවා දල්හ පරක්කමු. ඒ සඳහා තාමයක්, දැඩි වීරයක්, පරාක්‍රම වීරයක්. මොකද පහසු වැඩක් නෙමෙයි. මොකද අකුසලයට නම් ඉතින් ඔහේ ඇදිලා යනවා. නමුත් මේ කරන්න හදන වැඩේ පහසු නැහැ. ඒ සඳහා දැඩි වීරයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මෙන්න මේ වීරය පැවැත්වීම, අඛණ්ඩව වීරය පැවැත්වීම, දැඩි පරාක්‍රමයක් මේ දක්වා පැවැත්වීම. ඉතින් මෙතෙන්දී ඊළඟ කාරණා වශයෙන් බුදුරජාන් වහන්සේ කියලා දෙනවා මේ බෝධිපාක්ෂික ධර්ම වඩා ගැනීමේ තියෙන ඊළඟ උපනිශ්‍රේ ධර්මයේ වශයෙන්. පස්වෙනි උපනිශ්‍රේ ධර්මයේ වශයෙන් ඊළඟට අපි ඊයේ සාකච්ඡා කරන්න පටන් ගත්තා. පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතු අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා සම්බෝධිපක්ඛියානං ආවසෝ ධම්මානං අයම් පංචමී උපනිසා භාවනාය. එතකොට පඤ්ඤවා හෝති උදයත්ත ගාමිනියා පඤ්ඤාය සමන්නාගතු. එතකොට මේ කියන ප්‍රඥාව අපි ඊයේත් මතක් කරා වගේ මේ භාවනාමය ප්‍රඥාවක්. ඒක සුතමේ ඥානෙට, චින්තාමේ ඥානෙට එහා ගිය ප්‍රඥාවක් කියන්න පුළුවන්. සුතමේ ඥානය තුළ අපිට පහසුවෙන් දැන් මේ කාලේ වෙනකොට හොඳ දැනුමක් ඇති කරගන්න ඕන තරම් පහසුකම් තියෙනවා. ඊළඟට චින්තාමේ ඥානයත් අපිට උපදව ගන්න පුළුවන්. හොඳට තර්ක කළා, විමර්ශනයක් කළා, හිතින් හිතලා එහෙම චින්තාමේ ඥානයකුත් උපදව ගන්න අවස්ථාව තියෙනවා. නමුත් මේ භාවනාමේ ඥානයක් උපදව ගන්න ඉතින් අපි ඒ සඳහා යම් යම් කුසලතා දියුණු කරගත යුතු වෙනවා. නිකන් හිතපු පමණින් ඒක වෙන්නේ නැහැ. ඒක අපිට ටිකක් මේ යෙදිලා ගත කරන්න සිද්ධ වෙන්නේ. ඒ අවශ්‍ය කරන සතිමත් බව මේකට අවශ්‍ය වෙනවා. ඊළඟට සතිය හරහා සමාධියක් වැඩෙන්න අවශ්‍යයි. සමාධියක් වැඩුණාට පස්සෙත් එතන නතර නොවි ඒ සමාධිය පාවිච්චි කළා නුවණක් දියුණු කරගන්නත් අවශ්‍යයි. අන්නේ නුවණ දියුණු කිරීමේ මාර්ගය තමයි දැන් මෙතන අද ඊයේත් අපි කතා කළේ. අපි මුලින් සතිය පිහිටෙව්වා, සතිපට්ඨානයේ මට්ටම හොඳට තහවුරු කරගත්තා. දැන් අතීතයේ අනාගතයේ කරන සැරිසරුම් අඩු වෙලා හොඳට වර්තමානයේ තුල හිත ඉන්න පෙළඹිලා තියෙනවා. අපි ඒ සඳහා හිත පුහුණු කළා. ඒ පුහුණුව නිසා දැන් ඔන්න අපි කියමු කාය අනුපස්සනාවෙන් පටන් ගත්තා නම් කය තුල රැඳෙන හිතක් දැන් අපිට ලැබිලා තියෙනවා. ඉස්සර එහෙම එකක් තිබුණේ නැහැ. හිත අපි වැදගෙන එහෙ මෙහෙ දිව්වා. නමුත් දැන් අපි ඒක හික්මවලා තියෙනවා. කය හිතට නැංගුරමක් කළා දීලා තියෙනවා. කය අසුර කරන හිතක් දැන් අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඒකට අපි নানা ප්‍රකාර ව්‍යායාමයක් දරන්න වෙයි. එකපාරට වෙන දේවල් නෙමෙයි මේවා. අපි ආනාපාන සතියක් වඩන්න වෙයි, පිම්බීමක් හැකිලීමක් එහෙම නැත්තම් වඩන්න වෙයි, සක්මනක් කරන්න වෙයි, එදිනදා කටයුතු වල දිසිහිය දියුණු කරන්න වෙයි. ඉතින් සෑහෙන ව්‍යායාමයක් කරාට පස්සේ මොකද අපිට අමතක වෙනව නිතරම. අපේ හිත නිතරම ඉතින් අතීතේ අනාගතේ සැරිසරන්න තමයි පෙළඹිලා ඉන්නේ. ඒකට තමයි ඇල්මක් දක්වන්නේ. ඒවැය තමයි සතුටක් තියෙන්නේ. මේ වර්තමාන මොහොතේ සරල අරමුණක ඉන්නවා කියන එක කිසිම රසයක් නැහැ. ඉතින් සා අපේ හිත ඒක ප්‍රිය කරන්නේ නැහැ. ඉතින් අපේ හිතට ඒක නිතර අමතක වෙනවා. ඉතින් අපි උපක්‍රමශීලීව මේක නැවත නැවත මතක් කර කර ශ්‍රද්ධාවෙන් වීරයෙන් මේක අරගෙන ගියොත් ඔන්න සතිපට්ඨානයේ කොටසට අපි අත තිබ්බ වෙනවා. අපි ඒක යම් තාක් දුරකට දිනු කරගත්ත වෙනවා. ප්‍රේ සඳහා බුදුරජාන් වහන්සේ කය පාවිච්චි කරන්න උපදෙස් දෙනවා, වේදනා පාවිච්චි කරන්න උපදෙස් දෙනවා, හිතම පාවිච්චි කරන්න උපදෙස් දෙනවා. ඉතින් මේ කොයි ප්‍රදේශ හරි අපි අනුගමනය කළා. දැන් අපි කියමු ඔන්න හිත වර්තමානයේ ඇසුරු කරන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ හිත තමයි ඊළඟට අපි ඊයේ පටන් ගත්ත විදිහට අර නුවණ දියුණු කරන්න දැන් යොමු කරන්නේ. එතකොට සතිපට්ඨානය හොඳට සිහිය දියුණු වීම හොඳට වෙන්න වෙන්න નિરાයාසයෙන්ම හිත තුළ සමාධියකුත් වැඩෙනවා. ඉතින් ඒක තේරෙනවා අපි ඉස්සර නම් හුස්ම රැල්ලක දෙකකවත් හිත තියාගන්න බැරි වුණා. දැන් එහෙම නෙමෙයි. තිබ්බහම එහෙම්මම ඉන්නවා. හුස්ම රැල්ලේ අපිටම 100ක් විතර දැන් එක දිගට තියාගන්න පුළුවන්. සක්මනේදීත් රවුම් කීපයක්ම යන්න පුළුවන්. ඉතින් එතකොට තමන්ට තේරෙනවා මේ 100ට අමතරව දැන් තවත් නිකන් 아무තු හැකියාවක් ඇවිල්ලා තියෙනවා. හිත නිකන් තිබ්බ තැන ඉන්න ගතිය. එහෙමෙහෙ දුවන්නේ නැහැ, වික්ෂිප්ත වෙන්නේ නැහැ. ඒකට සතියට අමතරව ලැබිච්ච ලාභයක්. ඉතින් ওই දෙක ආවට පස්සේ
දැන් බුදුරජාණන් වහන්සේ බොජ්ජංග ධර්මවල විස්තර කරනවා හරිම පැහැදිලිව මේ එකක් පස්සේ යන රටාවක්. ඊයේත් මම ඒක කෙටියෙන් මතක් කළා. ඒකේ ඒ උපට්ඨිත සති මට්ටම සති සම්බොජ්ජංගේ ආරම්භ වෙන මට්ටමක් වශයෙන් පෙන්වනවා. ඒ කියන්නේ නිකන් අර සරල සති සරල කියනට වඩා සති මාත්‍රයේ මට්ටම බොජ්ජංග මට්ටමක් කියන අමාරුයි. දැන් සතිය වුණත් වර්ධනය වෙන එක එක යුග තියෙනවා. අපි පටන් ගන්නෙ සරල සතියකින් සති මාත්‍රයකින් යන්තම් කොහොම හරි වර්තමානයේ සිහිය පැවැත්වීමකින්. ඉතින් ඒක තමයි අපි නිකන් අර දල්වා ගැනීම. හැබැයි ඒක දැන් ටික ටික පැතිරෙනකොට ඉස්සෙල්ලා එනවා සති ඉන්ද්‍රිය මට්ටමක්. හැම තැනම සිහිය පවත්වන්න පවත්වන්න අපි උත්සාහවන්ත වෙනවා. ඒ වගේම දැන් අපිට තේරෙනවා නිකන් අමුතු හැකියාවක් විදිහට කුසලතාවයක් විදිහට දැන් අපේ හිතේ සතිමත් බවක් කියලා ගුණයක් කුසලතාවයක් වැඩෙනවා කියලා දැන් තේරෙන්න ගන්නවා යෝගාවචරයට. කලින් නිකන් ඔවා අහලා විතරයි තිබුණේ. සතිපට්ඨානය ගැන අහලා තිබුණා, බණ අහලා තිබුණා, සතිය ගැන පොත් කියවලා තිබුණා. නමුත් දැන් තමන්ගේ හිතේ සතිය කියලා කුසලතාවයක් තියෙනවා කියලා ඔන්න හැඟෙන්න ගන්නවා. ඒක යම් යම් අවස්ථාවලදී හොඳට මතුවෙලා ඇවිල්ලා හැම ක්‍රියාවකම සිහියෙන් ඉන්න ගතියක් තමන්ට තේරෙන්න ගන්නවා. සති ඉන්ද්‍රිය කියලා කියනවා. ඒ මට්ටමේදී හොඳට මතක් වෙන තවත් දෙයක් තමයි මේ මතක ශක්තිය වර්ධනය වීම. ඉතින් මේ මට්ටමින් තමයි බුදුරජාන් වහන්සේ සති ඉන්ද්‍රිය පෙන්වන්නේ. චිර කතම්පි චිර භාසිතම්පි සරිතා අනුස්සරිතා. හුඟක් අතීතයේ කරපු දෙයක් පවා හොඳට නිකන් දැන් කළා වගේ මතක තියෙනවා. අතීතයේ කරපු කතාවක් දැන් කරා වගේ මතක තියෙනවා. මොකද අඛණ්ඩ සතියක් සෑහෙන දුරට රැඳිලා ඉන්නවා. මේ ලෝකෙ ජීවත් වෙනවා, ප්‍රകൃතිය තුල වාසය කරනවා. අතීතයට ගිහිලා සිහිනමවන ගතිය, අනාගතයට ගිහිලා සිහිනමවන ගතිය සෑහෙන දුරට වැලකිලා තියෙනවා. ඒතර යෙදෙන කාර්ය තුල සිහියෙන් ඉන්න පුළුවන්. ඒ වගේම හිතේ සෑහෙන ඒ එළඹ සිට සිහිය සැහැල්ලු ගතිය රැඳෙන නිසා ඒ කරන වැඩේට අදාළ දේවල් ටික මතකෙරේ ගබඩා වෙනවා. ඊට පස්සේ ඒක නැවතත් අපිට ඕන නම් අනුස්මරණය කරන්නත් පහසුවෙන් පුළුවන්. ඉතින් ඒ මතකයට අවශ්‍ය කරන කාරණා ටික ලැබීම නිසා හොඳට මතක ශක්තියක් තියෙනවා. එතකොට බුදුරජාන් වහන්සේ සති ඉන්ද්‍රිය මට්ටමින් කියලා දෙනවා. දැන් හැබැයි සති බලයට යනකොට එයාට හිත දැන් වික්ෂිප්ත වුණත් බයක් නැහැ. හිත ආයිත් ගිහිලා පොඩ්ඩක් අතීතය අසුරු කරන්න හදනවා, අනාගතය අසුරු කරන්න හදනවා. හිතේට ප්‍රපංච එනවා. හැබැයි බයක් නැහැ. මොකද දැන් තමා සතු කුසලතාවයක් තියෙනවා. තමන්ම දැන් ක්‍රමසහ විදි දන්නවා. තමන්ම මේ බැට කාලා හදලා වැටිලා ආයි ගොඩ අරගෙන එක එක ක්‍රම අනුගමනය කළා. තමා සතු හොඳ කුසලතාවයක් නැත්නම් අත්දැකීම් සම්භාරයක් සහිතව දැන් වාසය කරනවා. ඒ නිසා හිත ආයි වල්මත් වුණා කියලා දැන් එයාගේ හිතේ සැලීමක් නැහැ, බය වෙන්නේ නැහැ. මොකද දන්නවා මේක පහසුවෙන් හදා ගන්න පුළුවන් කියලා. ඒ මට්ටමට කියලා සති බලය කියලා. ප්‍රමාදේ න කම්පතිති සති බලං කියලා කියනවා. ප්‍රමාද වුණත් දැන් හිතේ කිසි කම්පනයක් පැකිලීමක් පසුතැවීමක් නැහැ. මොකද හදා ගන්න හරි පහසුවෙන් පුළුවන් කියලා තේරෙනවා. ඊළඟට බොජ්ජංග මට්ටමට එනකොට ඇත්තටම එතන එක්තරා අන්දමකින් කියන්න පුළුවන් දැන් මේ සතිමත් භාවය දියුණු කරන්නේ බෝධිපාක්ෂික ධර්මයක් වශයෙන්. කලින් සතියේ තින් එක එක අනිකුත් බාහිර දේවල් වලටත් පාවිච්චි කරන්න පුළුවන්කම තිබුණා, පාවිච්චිත් කළා. නමුත් දැන් යාට උමනා වෙනවා නිවන් පිණිසම හැර වූ සිතක්. නිවන් දකින්න යොමු වෙච්ච ගතියක්, කෙලෙස් ප්‍රහාණය සඳහා යොමු වෙච්ච ගතියක්, අවබෝධයේ පිණිස දැන් ඉතින් ඉදිරි ගමනක් යන ගතියක්. දැන් එයා තුළ ගොඩනැගීම විශේෂයෙන්ම මේ බොජ්ජංග මට්ටමට එනකොට දකින්න ලැබෙනවා. බොජ්ජංග කියන වචනය භාග්‍යවතුන් වහන්සේ අර්ථ දක්වන්නේ එහෙමයි. ඒ භික්ෂුන් වහන්සේ කෙනෙක් ඇවිල්ලා අහනවා, මොකද්ද ස්වාමීන් වහන්සේ ඇයි මේ බොජ්ජංග බොජ්ජංග කියලා කියන්නේ? ඉතින් එතකොට බුදුරජාන් වහන්සේ කියනවා, බෝධාය සංවත්තන්ති තිකෝ තස්මා භික්ඛු බොජ්ජංගාති උච්චති. අවබෝධයේ පිණිස හේතු වෙනවා, අවබෝධයේ පිණිස තුඩු දෙනවා, උපනිශ්‍රය වෙනවා කියන අර්ථයෙන් බොජ්ජංග කියලා කියනවා. ඒ නිසා අපි ඒ මට්ටමට එනකොට දැන් එයා තුළ නිකන් තේරෙනවා දැන් කලින් නම් ආතප්පාතත් තිබුණේ නැහැ, හරි එල්ලයක් තිබුණේ නැහැ. සමහර දවසකට හරියනවා, සමහර දවසකට හරියන්නේ නැහැ. එච්චරම කලෙලියක් තිබුණේ නැහැ. නමුත් දැන් ටික ටික අත්දැකීම් ලැබිලා වැරදිලා ආයි හදාගෙන එහෙම තමාගේම අත්දැකීම් ලැබෙන ලැබෙන දැන් එයාට නිකන් ගොනුවක් දැනෙන්න ගන්නවා. මෙන්න මෙහෙම කරන්න ඕනේ කියලා පොඩ්ඩක් දැන් තේරෙනවා. දැන් ඔන්න සතියත් හොඳවට නිකන් පදන් වෙලා තියෙනවා. ඒක කලින් තරම් හුඟක් මහන්සියෙන් ගන්න සතියකුත් නෙමෙයි. ඒක නිකන් සාමාන්‍ය විදිහට රැඳිලා තියෙන සතියක්, සෑහෙන දුරට අඛණ්ඩ සතියක් දැන් ඔන්න සති සම්බොජ්ජංගේ ආරම්භලා තියෙනවා.
ඒ මට්ටමේ තමයි බුදුරජාන් වහන්සේ උතරින් අතර කරන්නේ නැතිව ඔය මට්ටමේ දැනෙන කායික මානසික සුවයේ නතර නොවි අපි උනන්දු කරනවා ධම්මවිචේ වඩන්න. ඒ ධම්මවිචේ වඩන එක නැවතත් ඉතින් මතක් කරන්න එපමණට ඒක වටිනවා. යස්මින් සමයේ භික්කවේ බිකු තථා සතෝ විහෙරන්තෝ තන් ධම්මං පඤ්ඤාය පවිචිනති පවිචයති පරිවීමංසං ආපජ්ජති ධම්මවිචේ සම්බොජ්ජංගෝ තස්මින් සමයේ බිකුණෝ ආරද්දෝ හෝති. එතකොට අර වගේ හොඳට පිරිසුදු සතිමත් භාවයක් තනාගත්ත යෝගාවචරයා දැන් ඒ සතිමත් වීම සඳහා භාවිතා කරන අරමුණු ප්‍රදේශයම හොඳට නුවණින් විමසා බලනවා. සොයා බලනවා. විමර්ශනයේ ලක් කරනවා. තේ මේ හිතලා බලනවා නෙමෙයි, කල්පනා කරනවා නෙමෙයි, හොඳට නිකන් තියුණුව බලනවා. ඒ සමාධිය හොඳට සියුම් කළා, සිනිඳු කළා, සතිය හොඳට සියුම් කළා, සිනිඳු කළා, හරියට එල්ල කළා බැලීමක් මෙතනද අදහස් වෙන්නේ. ඉතින් ඒකයි මම අද දවල්ෙත් මතක් කළේ. දැන් අපි සක්මනක් එහෙම කරද්දී පාදයේ පොළේ වදිද්දී හරියටම වදින තැන අපේ හිත තියෙන්න ඕනේ. ඒතර අපේ අවධානය නිකන් ඉලක්ක වීමක් වෙන්න අවශ්‍යයි. ඒතර වදින අවස්ථාවේදී එතන හිත තියෙන්නත් ඕනේ. පෙරපසු වෙලා හරියන්නේ ගාන්ට වෙලා ඉන්නත් ඕනේ. ඒතර ඔය හැකියාවම තමයි අපිට ඊළඟ විපස්සනාන ප්‍රයෝජනවත් වෙන්නේ. මොකද අපි හිතන්න වේදනාවන පසනාවක් වඩනවා කියලා. අපි දන්නේ නැහැ ඊළඟ වේදනාව කොහේ පහළ වෙනවද කියන්නේ. තර ඊළඟ තැන කොහේ හරි වේදනාව පහළ වෙනකොටම අපි සතු හැකියාවක් කුසලතාවයක් තියෙන්න ඕනේ. හරි පහසුවෙන් එතනට අවධානය යොමු කළා, එතන හිත සමාධිමත් කළා, එතන දැනෙන වේදනාව දිහා හොඳට සියුම්ව සූක්ෂමව දැනගන්න. ඉතින් හැකියාව ඇත්තම සක්මනක් කරා හොඳට හැදිලා එනවා. මොකද මේ පාද දෙක අතර ලොකු පරතරයක් තියෙනවා. ඒ වගේම මේ සක්‍රීය ක්‍රියාවක් මෙතන සිද්ධ වෙන. අපි ඇවිදිනවා. ඇවිදින අතර එතන එතන ගාන්ට යොහසලෝ එතනට එතන අවධානය යොමු කර කර සමාධිමත් කර කර ඒකෙත් තොරතුරු ටික උකහා ගන්න අපි දැන් හිත පුහුණු කළා. ඒ පුහුණුව දැන් වේදනානුපස්සනාවකදී එමත් නැත්නම් විශේෂයෙන්ම කායනුපස්සනාවක ධාතු මනසිකාරයකදී මේ හැම එකදීම හොඳටම ප්‍රයෝජනවත් වෙනවා. දැන් හිතන්න මේ ටික දැන් ඔන්න කෙරීගෙන යනකොට දැන් ඊළඟට බුදුරජාන් වහන්සේ දැන් මේ සම්බන්ධයෙන් ඉතිරි බොජ්ජංග ධර්මත් අපි කෙටියෙන් පොඩ්ඩක් මතක් කරගමු. ඒ විරිය සම්බොජ්ජංගයක් මේකට වැඩෙන හැටිත් කියලා දෙනවා. තන් ධම්මං පඤ්ඤාය පවිචිනතෝ පවිචයතෝ පරිවීමංසං ආපජ්ජතෝ ආරද්දං හෝති විරියං අසල්ලීනං. මොකද මේකට වීරය අත්‍යවශ්‍ය වෙනවා. මොකද මේ දේවල් බලන්න හිත කම්මැලි. මේ තද ගතියක් දිහා බලන එක, රළු ගතියක් බලන එක, උණුසුමස් සෙසිලක් බලනවා කියන එක මේ චිත්‍රපටියක් බලනවා වගේ වැඩක් නෙමෙයි. චන්ද රැස්වීමක ඉන්නවා වගේ නෙමෙයි. මේක හරි කම්මැලි වැඩක්. මොකද මේ අර ඒ උනන්දුවේ උත්සාහය, නිවන් දකින්න තියෙන පුදුම දැඩි අදිෂ්ඨානය, භවනාවක් කරන්න තියෙන ඌමනාව මේ ඔක්කොම මෙතෙන්ට බලපානවා. ඉතින් ඇතැම් පිරිසක් හැලෙන්නත් පුළුවන්. මොකද මේ ආපු ගැම්ම නැත්තම්, ඒ දැඩි ඌමනාව නැත්තම් ඉතින් මෙතෙන්දී හැලෙන්නත් පුළුවන්. නමුත් අර අදිෂ්ඨානශීලී යෝගාවචරයා ඌමනාව තියෙන කෙනා මේ දැනෙන දේවල් තාම ලොකුවට නොදැනුණත් එයා කොහොම හරි විශ්වාසයෙන් කරගෙන යනවා, ශ්‍රද්ධාවෙන් කරගෙන යනවා. ඉතින් ඒකට තමයි පුදුම වීරයක් අවශ්‍ය වෙන්නේ. මොකද හිත බෑ කියද්දී ආයි නැගිට්ටෝලා වැඩේ කරවන්න. ලොකුවට දේවල් නොපෙනුනත් නොදැනුනත් ඒත් වැඩේ කරවන්න. සමහරවිට මේ වීරය අධික වෙලා හිත විසිරුණත් ආයෙත් ඔන්න වීරය සමබර කරලා වැඩේ කරවන්න. අඛණ්ඩව වැඩේ කරවන්න. ඉතින් වගේ වීරයේ ලොකු දායකත්වයක් දැන් මෙතන තියෙනවා. ඉතින් වීරිය සම්බොජ්ජංගේ දැන් වැඩෙනවා. ඒතරේ වීරිය සම්බොජ්ජංගයත් එක විපරිණාමෙන් ලක් වෙනවා. මුලදී ටිකක් දැඩි ආයාසයක් අවශ්‍යයි සමහර ලාවට. ඊට පස්සේ හිත ගාන්ට මේකට කිට්ටු කළා, අරමුණට හොඳට සුසර වීමක් වුණා නම් දැන් වීරය ටිකක් අඩු කරන්න සිද්ධ වෙයි, සම්බර කරගන්න සිද්ධ වෙයි. දැන් ඔන්න තොරතුරු ටික එනවා නම් දැන් හිමීට වීරයට වෙනුවට දැන් සමාධියට වැඩේ බාර දීලා අයින් වෙන්න වෙයි. ඒ නිසා මේ හැම බොජ්ජංග ධර්මයකම විපරිණාමයක් තියෙන්නේ. මේවා එක මට්ටමේ තියෙනවා නෙමෙයි, මේවා කාලයක් කාලයක් යනකොට මේවා විපරිණාමයක් සිද්ධ වෙනවා. අපි සතිය ගැන ගත්තත් සතිය පටන් ගත්ත ආකාරය නෙමෙයි දැන් තියෙන මට්ටම. ඒක නිකන් විපරිණාමයකට ලක් වෙලා. දැන් පහසුවෙන් නිකන් පිහිටි සතියක් තියෙන්නේ. දැන් ඊට පස්සේ අපි හිතමු දැන් තොරතුරු ටික පේන අවදී ගත්තොත් ඊයේ මතක් කරගත්තා වගේ අපි ධාතු මනසිකාරයේ පැත්තෙන් කතා කළොත් දැන් හොඳට ධාතු ලක්ෂණ ටික මතුවලා එනවා. පඨවි ධාතුවේ ලක්ෂණ, ආපෝ ධාතුවේ ලක්ෂණ, තේජෝ ධාතුවේ ලක්ෂණ, වායෝ ධාතුවේ ලක්ෂණ හොඳට නිකන් අපිට දැන් ලොකුවට කරන්න දෙයක් නැහැ. කය විසින් මේවා පෙන්වා දෙමින් ඉන්නවා. අපිත් ගාන්ට හිත එතනට කිට්ටු කරනවා. කිට්ටු කළා දැන් අපිට එතකොට මේ ධාතු ලක්ෂණ ටික හොඳට දැන් සක්සුදක්සේ පැහැදිලි.
වේදනාවන පසනාවක් නම් වඩන්නේ විවිධාකාර වේදනා මතුවෙන ආකාරය වෙනස් වෙන ආකාරය අවසන් වෙන ආකාරය හරි පැහැදිලි දැන්. එතකොට මේ පැහැදිලි බව හරහා තමයි අපි මේ කතා කරපු මේ සංකත ලක්ෂණ ටික දැන් යාට තේරෙන්නේ. මේ කොයි දෙයත් හටගන්නා ස්වභාවයකින් යුක්තයි, වෙනස් වෙන ස්වභාවයකින් යුක්තයි, අවසන් වෙන ස්වභාවයකින් යුක්තයි. දැන් තවත් ටිකක් එහාට යනකොට තමයි මේවා තව තව සියුම්ම කැඩි කැඩි යාමක් වශයෙන් හෝ කුඩා කුඩා ප්‍රදේශ වශයෙන් හෝ කුඩා කුඩා ක්‍රියා වශයෙන් හෝ මේවා දැනෙන්න පුළුවන්. එතන තමයි අපිට ඊළඟට අර අනිත්‍ය ලක්ෂණයක් හොඳට ප්‍රකට වෙන්න ගන්නෙ. වේදනාවක් කියලා කියන්නේ එතකොට විනාඩි ගණන් තියෙන එකක් නෙමෙයි, බොම තප්පරයක්වත් තියෙන්නේ නැති තරම් ඉතා කුඩා කුඩා සියුම් සියුම් අන්දමේ වේදනා සමූහයක් දැන් මෙතන ක්‍රියාත්මක වෙන්නේ. අපිට දැනෙන නම් තනි වේදනාවක් වගේ, හැබැයි හොඳට හිත තියුණුව සමාධිය තියුණුව එතෙන්ට තිබ්බහම ඔන්න කුඩා කුඩා වේදනා සමූහයක් එක වේදනාවක් ගත්තත් අතිශේෂණ භංගුරයි යහුසුලෝ ඇතිව නැතේ යනවා. ධාතු මනසිකාරයේ පැත්තෙන් ගත්තත් දැන් මේ ධාතු කියන මෙන්න මේ ක්‍රියාකාරීත්වය ඊටාම යහුසුලෝ ඇතිව නැතේ යනවා. හිත දිහා බැලුවත් හිතේ පාලන වීද සිතුවිලි ඊටා යහුසුලෝ ඇතිව නැතේ යනවා. ඉතින් මේ මට්ටම කෙනෙකුට හොඳට පදන් වෙලා එනවා නම් එයාගේ හිතේ සතුටක් ඇති වෙන්න පුළුවන්. ඔන්නේ සතුට ඇත්තරම හරි අමාරුයි එකාතකින් අපිට හිතා ගන්නත්. මොකද අපි මේ දකින්නේ බිඳීමක්, අපි මේ දකින්නේ විනාශයක්. අපි මේ බදාගෙන හිටිය රූපේම විනාශයක් මේ දකින්නේ. ඇතිව නැතිව යාමක් දකින්නේ. අපි හොඳයි කියගෙන කියාගෙන හිටිය වේදනාවල ඇතිව නැතිව යාමක් දකින්නේ. ඉතින් එතකොට ඇති වෙන ප්‍රීතිය සාමාන්‍යයෙන් සමහරවිට මේ ධර්මයේ උගන්වනවා ඒක නිකන් අමානුෂික ප්‍රීතියක් කියලා. සාමාන්‍ය කාම ලෝකයේ තියෙන ප්‍රීතියක් අපිට ඇති වෙන්නේ හිත මේ කය පිනවලා එහෙන් රූප බලලා හේ පිනවීම හරහා ඇති වෙන ප්‍රීතියක් තමයි තියෙන්නේ. නමුත් මෙතන තියෙන නිරාමිස ප්‍රීතිය හාත්පසින්ම වෙනස් ප්‍රීතියක්. ඒ නිසා ධම්මපදයේ හිම ලස්සන්ට කියවෙනවා යතෝ යතෝ සම්මසති කන්දානං උදයබ්බයන් ලබති පීති පාමොජ්ජං අමතං තං විජානනං. එතකොට යම්ස කෙනෙක් මේ ස්කන්ධයන්ගේ උදයවය දක්නිමින් දකිමින් වාසය කරනවා නම් එයාට පුදුම අන්දමේ ප්‍රමෝදයක් ප්‍රීතියක් පහළ වෙනවලු. පස්සතෝ උදයබ්බයන් අමතං තං විජානනං. එතකොට ඒ හරහා පොඩ පොඩ මේ නිවනට හිත කිට්ටු වෙන්න පටන් ගත්තාම, හිත නිවීමක් හට ගන්න ගත්තාම, තවත් පැත්තකින් පෙන්නනවා යෝච වස්ස සතන් ජීවේ අපස්සං උදයබ්බයන් ඒකාහං ජීවිතං සෙයෝ පසතෝ උදයබ්බයන්. එතකොට මෙබඳු අවබෝධයක් නැතිව මෙබඳු උදයබ්බේ ඥානයක් නැතිව අවුරුදු වස්ස සතං ජීවේ අවුරුදු 100ක් වාසය කරනවට වඩා වටනවා කියනවා ඒකාහං ජීවිතං සෙයෝ. එක දවසක් එයාට පුළුවන් නම් මෙන්න මේ ඇතිවීම නැතිවීම ස්වභාවය ඉතාම සූක්ෂමව සමුදේ වය වෙන ආකාරය දකිමින් වාසය කිරීම. ඒ නිසා බුදුරජාන් වහන්සේ ඉතාම අගය කරපු අවස්ථාවක් මේ කතා කරන්නේ. ඒ නිසායි මේ සම්බෝධිපක්ෂීය ධර්ම දියුණු වෙන මට්ටමත් නැත්නම් ඒ සඳහා උපකාර වන උපනිශ්‍රේ වන එක කොටසක් වශයෙන් මෙන්න මේ මට්ටමට අපේ හිත අරගෙන ඒ ඇතිවීම නැතිවීම ස්වභාවය සමුදේ වය ස්වභාවය ඉතාම සියුම්ම දැකීම අත්‍යවශ්‍ය කාරණාවක් වශයෙන් පෙන්වනවා. එතකොට මෙතන දැන් අදත් ප්‍රශ්නයක් ආවා. එතකොට මේ සමාධිය කොහොමද මේකට හසුරව ගන්නෙ? මොකද හුඟක් වෙලාවට වෙන ප්‍රශ්නයක් තමයි දැන් අපි විවිධාකාර භාවනා ක්‍රම තියෙනවා. සමත පුබ්බංගම විපස්සනාවක්, විපස්සනා පුබ්බංගම සමතයක්, යුගනද්ද භාවනාවක්, තවත් එකක් තියෙනවා අපි ඒක මෙතනට නොගෙනෙමු. එතකොට මේ අපි සමත පුබ්බංගම විපස්සනාවක් එහෙම ගත්තාම අපි කාලයක් සමත භාවනාවක් දියුණු කළා. ඒකෙන් අපි හිතමු හිත ගැඹුරු සමාධියකටපත් වෙලා ඒකෙත් සෑහෙන වෙලාවක් ඉඳලා එතනින් අපි හිතමු එළියට ආවොත් දැන් එතකොට අපිට මේ කය සමහර විට නොදැනී යන්න පුළුවන්. මොකද කය සෑහෙන මේ පස්සද්ධියකට ලක් වෙලා තියෙන. හිතෙත් ලොකෝට සිතුවිල්ලක්වත් නැහැ. ඉතින් එතකොට කොහොමද මොකද්ද අපි විපස්සනා කරන්නේ? ඒ ප්‍රශ්නේ තියෙනවා. ඉතින් ඒ නිසා එතෙන්දී ඇතැම් විට ධර්මයේ පෙන්වන අට්ඨක නාගර සූත්‍රයේදී එහෙම එතන මේ ඒ සමාධියේම තිබිච්ච යම් යම් සියුම් සියුම් ලක්ෂණ එතෙන්දී දැනෙච්ච වේදනා ස්වභාවය, එතෙන්දී දැනෙච්ච ඒ සුව වේදනා ස්වභාවය, එතෙන්දී සියුම්ව දැනෙච්ච සංඥා ස්වභාවය, එතෙන්දී සියුම්ව දැනෙච්ච මේ සංස්කාර ස්වභාවයන් ඒක තමයි අපිට විපස්සනා කරන්න වෙන්නේ. හරිම සූක්ෂමයි. ඉතින් ඒක ඇත්තටම ගිහි ජීවිතේදී කරන්න හරි අපහසුයි. පැවිදි ජීවිතෙත් ලේසි නෑ. මොකද ගැඹුරු සමාධියකට ගිහිල්ලා ඒකේ
ලොල් වෙන එකත් වෙන්න පුළුවන් එක උගුලක් කියන්න පුළුවන්. මොකද අපේ හිත ප්‍රිය කරනවා ඒ සමාධියෙත් පුදුමාකාර ආස්වාදයක් තියෙනවා ගැඹුරු සමාධියක්. ඒක තුළ ඉන්න හිත ප්‍රිය කරනවා. ඉතින් ඒ නිසා ඒකට ලෝලත්වයක් එන්න පුළුවන්. නිකාන්තියක් වෙන්න පුළුවන්. අපි ඒකේ ඉන්නවා මිසක් අර එළියට ඇවිල්ලා ආයි මේ දුක් විඳින්න මොකටද කියලා හිතෙන්නත් පුළුවන්. එතනත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එළියට ආවට පස්සේ ලොකු දෙයක් පේන්නේ නැතුව තියෙන්නත් පුළුවන්. එතනත් ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් සබඳපුබ්බංග විපස්සනා ක්‍රම තියෙනවා. හැබැයි හරිම එකතකින් කියනවා නම් දුෂ්කරයි කියන්න පුළුවන්. දැන් විපස්සනා පුබ්බංගම සමත කියලා වෙනම ඉතින් කතා කරන්න පුළුවන්. පටන් ගත්ත වෙලා ඉඳන්ම පුළුවන් හැමතිස්සෙම මෙනෙහි කිරීමක් ඔස්සේ යන ක්‍රම. හැබැයි ඒකත් වෙහෙස කරයි. මොකද දැන් ওই මහාසි ක්‍රමයේ එහෙම දැන් අපිත් එක්ක සෑහෙන දුරට සම්බන්ධයක් තියෙනවා. නමුත් ඒක වෙහෙස කර ගතියක් තියෙනවා. අපි හැම එකක්ම මෙනෙහි කරනවා කියන එක අපි කරන්න ගියාම හරිම මානසික වෙහෙසක් තියෙනවා. ඉතින් අතරම අපි නිසරණ වනේදී මේ දෙකේ සංකල්පයක් තමයි තියෙන්නේ. ඉතින් ඥානාරාම ස්වාමීන් වහන්සේලාගෙන් ආපු ඒ සමතයක ආනාපාන සතියේක සුවඳත් මේකේ තියෙනවා. මහාසි ක්‍රමයෙන් ආව මෙනෙහි කිරීමේ යම් කිසි ඡායාවකුත් තියෙනවා. ඉතින් මේ දෙකේ සංකලනයක් කරහා යන ගමනක් වගේ තමයි අපි මෙහි ඉතින් කරන්න මේ කියලා දෙන්නේ. මුලදී තියෙන ටික සමතේ මිශ්‍ර වෙච්ච ගතියක් එක පාටම විපස්සනාවක් කියනවා වෙනුවට අපි කරන්න පුළුවන් තරම් ඔන්න සිහිය පිහිටව ගන්නවා. එතකොට දැන් සිහිය ලෝකාචරය අඳුන ගන්නවා. මොකද්ද මේ සතිය කියන්නේ? අඳුන ගන්නවා. සතියේ මුල් තැන දෙනවා. මේක වඩන්න පොළඹවනවා. ඒ සඳහා ධෛර්ය කරනවා. එයා දැන් සතිය දියුණු කරනවා. ඒ හරහා ඔන්න හිතේ යම් පමණක සමාධියක් හැදෙනවා. මේ සමාධිය ධ්‍යාන සමාධියක් නෙමෙයි ඉතින්. ඕනම් කියන්න පුළුවන් උපචාර සමාධියක් කියලා. උපනිම වශයෙන් ගත්තොත්. උපචාර සමාධියේ තියෙන ලක්ෂණය තමයි හිත ඒකේ බැහැගෙන නැහැ. ඒක තුළ නිමග්න වීමක් නැහැ. හැබැයි එහෙම හදුවන්නෙත් නැහැ. හොඳ නිකන් අරමුණේ තිබ්බහම අරමුණත් එක්ක නිකන් ගෑවි ගෑවි වගේ ඉන්න පුළුවන් හිතට. හැබැයි මේක අසර රිංගගෙන බැහැගෙන ඉන්න ගතියක් නැහැ. ඒ තුළ නිකන් ඒකාත්මීය වීමක් නැහැ. අර සතියෙන් ලැබිච්ච පරතෝ බැල්ම තාම රැකිලා තියෙනවා. දැන් අර්පණා සමාධියක තියෙන ලක්ෂණය තමයි ඒ අර්පණාගත වෙනවා කියන මට්ටමේදී හිත නිකන් ඒකාත්මීය වීමක්. අරමුණ තිබුණා, අරමුණ දිහාම බැලුවා, අරමුණ හරිය නිශ්චලයි. අපි තුම ආනාපාන සතියක් වඩන්නේ, ආනාපාන සතිය හරහා නිමිත්ත පහළ වුණා, නිමිත්ත දිහා බැලුවා, නිමිත්ත හරිම ප්‍රසන්නයි, ප්‍රියකරුයි. ආනාපානයේ අයින් වුණා, නිමිත්තට හිත ගියා, ඒකත් එක්ක හරි සැහැල්ලුවෙන් සතුටින් හිටියා. ඒකට හිත බැහැගත්තා. එතකොට අපි කියනවා අර්පණාවට පැමිණියා නැත්තම් බැහැගත්තා කියලා. දැන් යාට හෙල්ලෙන්න බෑ. ඒක තුලම හිර වෙලා වගේ බැඳිලා ජීවත් වෙනවා, වාසය වෙනවා, වාසය කරනවා. පුදුමාකාර සතුටක් තියෙනවා. මොකද අරමුණ හරි පිරිසුදු අරමුණක්. නිවරණ ඔක්කොම ඉවත් වෙලා යටපත් වෙලා තියෙ සමාධිය තුළ පුදුමාකාර සෝයක් තියෙනවා. සමාධිය ඇතුළේ ඉඳන් විපස්සනා කරන්න බෑ. එහෙනම් අපි එළියට එන්නත් ඕනේ. මේ කියන සමාධිය අර්පණා සමාධිය ඇතුළේ ඉඳන් විපස්සනා කිරීමක් කරන්න බෑ. මොකද අපි මෙතෙන්ද නිකන් අපි නැති වෙලා ඉන්නේ. එය තුල මම ඉන්නේ. එය බවටපත් වෙලා ඉන්නේ. එයින් එහෙනම් එළියට ඇවිල්ලා තමයි විපස්සනා කරන්න තියෙන්නේ. නමුත් අපි උපචාර මට්ටමකදී එහෙම එකක් නැහැ. අර සතියෙන් හදලා දෙවිච්ච දුරස්ත භාවය, අරමුණත් එක්ක ඇතිවෙච්ච දුරස්ත භාවය තාම රැකිලා තියෙනවා. සමාධිය නිසා ලැබිච්ච අර අනිකුත් දේවල් ඉවත් කළා, වික්ෂිප්ත භාවය නැති කළා, එකඟතාවය, ඒකෝදි භාවය ලැබලා දීච්ච ඒ හැකියාවත් ඒකත් රැකිලා තියෙනවා. විපස්සනාට උමනා කරන පරිසරය හොඳට තියෙනවා. ඒ නිසා මේ සමබරතාවය අපි තේරුම් ගන්න ඕනේ. වරද්ද වරද්ද තේරුම් ගන්න වෙයි. මොකද අරමුණට හිත යොමු කරාම අරමුණේ විස්තර ටික පේනවා නම් හිත එහෙ මෙහෙ යන්නේ නැත්තම් අපිට පුළුවන් විපස්සනාවක් අරඹන්න. ඒ හරහා අපිට උමනා කරන තව තව සතියේ තියුණු වීමක්, සමාධියේ තියුණු වීමක්, ප්‍රඥාව දැන් කොහොමද තියුණු වෙන්නේ? අපි දැන් ඒ එල්ලේ තමයි ලබලා දීලා තියෙන්නේ. ධම්මවිචේත තමයි දැන් අපි වෑයම් කරන්නේ. සමාධිය තුල ඉන්නවා, নিমগ্ন වෙනවා වෙනුවට දැන් අර බොජ්ජංග ධර්ම වල ආනාපාන සති සූත්‍රයේ විස්තර කරනවා වගේ සතිය ලැබුණා, වීර්ය ගන්න සමබර කරගන්න දැන් ධම්මවිචේත දැන් අපි සෑහෙන රුකුල් දීමක් කරනවා. වාශ කරන පරිදි වීර්ය සමබර කරනවා. දැන් මේ කලාව තේරෙන්න තේරෙන්න දැන් යෝගාවචරයට මේක ඉගෙන ගන්න හම්බ වෙනවා. මේකේ එයාට නිකන් පරිචයක් පුහුණුවක් ලැබෙනවා. දැන් ඒක සාර්ථක වෙන්න සාර්ථක වෙන්න තමයි අර කලින් කියපු ප්‍රීතිය පහළ වෙන්නේ, සතුට පහළ වෙන්නේ, ප්‍රමෝදය පහළ වෙන්නේ. දැන් හිත විසින් මේ කලාව තේරුම් අරගෙන
හිත විසින් ඒ ක්‍රමවේදය තේරුම් අරගෙන පුහුණුව ලබලා. ඉතින් මට මෙහෙවන්න දෙයක් නැහැ. අපි තුන් වේදනාවක් පහළ වෙනවා. හිත එතෙන්ට යනවා. එතෙන්ට අවධානය පවත්වනවා. වේදනාවේ ස්වභාවය වැටහෙනවා. ඒ වටහා ගනිමින් හිත වාසය කරනවා. වාසය කරන හිත තුළ නුවණක් උපදිනවා. නිශ්ශබ්ද හිතක්. කියෝන හිතක් නෙමෙයි. මේ ප්‍රපංච කරන හිතක්, කල්පනා කරන හිතක් නෙමෙයි. සංසුන් හිතක්. අපක්ෂපාතී හිතක්. මේක හොඳයි නරකයි කියලා විනිශ්චය කරන්නෙත් නැහැ. ඒ වගේම අරමුණෙනුත් බැහැරලා ඉන්නේ. අරමුණ තුළට එල්බගෙනත් නැහැ. අස්සෙ රිංගගෙනත් නැහැ. ඒතර මෙන්න මේ සමබරතාවය ආ දැන් හොඳට පවත්වනවා. වෙන වේදනාවක් පහළනවා. එතෙන්ට හිත යනවා. එතන හිත පවත්වනවා. ඒක දිහා බලනවා. විස්තර ටික පේනවා. ඒක දැන් තේරුම් ගන්නවා. තව තැනක පහළනවා. එතෙන්ට යනවා. එතෙන්ට හිත තියෙනවා. සමබරතාවය පවත්වනවා. විස්තර ටික පේනවා. ඉතින් ඔය කලාව තේරෙන්න තේරෙන්න, ඒ බඳු විපස්සනාවක් වැඩෙන්න වැඩෙන්න, බුදුරයන් වහන්සේ ඊළඟට පීති සම්බොජ්ජංගේ විස්තර කරනවා. ආරද්ධ විරියස්ස උපජ්ජති පීති නිරාමිසා. ඒතර මේ ක්‍රියාවලිය දැකීම තුළ, විපස්සනාවක් වැඩීම තුළ නුවණක් උපදිනවා. අපිට කලින් තිබුණේ සමාධියක එල්බ ගැනීම තුළ ඇතිවෙච්ච නුවණ, මේ ප්‍රීතියක්. දැන් මෙතන තියෙන්නේ යථා ස්වභාවයේ වැටහීම තුළ ඇතිවන ප්‍රීතියක්. අනිත්‍ය ලක්ෂණයක් වැටහීම තුළ ඇතිවන ප්‍රීතියක්. ඉතින් මෙහෙමත් කියන්න පුළුවන් ඕනනම් අපිට, දැන් අපි මේ දේවල් අහලා විතරයි තිබුණේ. භාගතුන් වහන්සේ දේශනා කළ තුන මෙන්න රූපස්කන්ධය අනිත්‍යයි. මත් අහලා තිබුණා. හැබැයි අත්දැකලා තිබුණේ නැහැ. මම අත්දැකලා තිබුණ නිකන් අර මතු පිටින්. තේරුණා ඉතින් මේ කය ඉතින් ජරාවටපත් වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඉතින් ඔය දැකලත් තිබුණා. ආච්චිත් මැරුණා, සීයත් මැරුණා. එහෙම ඉතින් දැකලා තිබුණා. නමුත් මේ මොහොතේ මේ කය, මගේ කියාගත්ත කය මේ මොහොතේ ඇති වෙන තේයාමක්, එච්චර හදවත දැන දැනීමක් එහෙම එකක් අත්දැකලා තියුන්නේ නැහැ. නමුත් දැන් ඔන්න ඇස්පනා අපිට ඒක පෙනෙනකොට තමයි දැන් මේ තේරෙන්නේ, අනේ මේ භාගතුන් වහන්සේ මෙන්න මෙහෙම එකක් කියලා තියෙනවානේ. මෙච්චර ගැඹුරින් කියලා දීලා තියෙනවානේ. මේ තරම් විෂදව මේක පේනවා කියලා තියෙනවානේ. දැන්නේ මට තේරුණේ. දැන්නේ මට පෙනුනේ කියලා ඔන්න තව ඉතින් අර පුදුමාකාර බුද්ධාලම්බන ප්‍රීතියක්, බුදුරයන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාවක්, ධර්මයේ කෙරෙහි ශ්‍රද්ධාවක්, කල්‍යාණ මිත්‍රයන් කෙරෙහි ශ්‍රද්ධාවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් එතකොට ඔන්න ඔය මට්ටම සම්මා දිට්ඨිය සඳහාත් බෙහෙවින් උපකාර වෙනවා. ඒක තර සාමාන්‍ය සම්මා දිට්ඨිය නෙමෙයි, මේ කෙලින්ම කතා කරන ලෝකුත්තර සම්මා දිට්ඨි මට්ටමක්. දැන් වෙනම සූත්‍රයක් එනවා, පඨම නන්දික්ඛය සූත්‍රය, කන්ද සංයුත්තේ. ඉතින් ඒකදී බුදුරජාන් වහන්සේ මේ විදිහට දේශනා කරනවා. අනිච්ඡඤ්ඤේව භික්ඛවේ භික්ඛු රූපං අනිච්ඡන්ති පස්සති සාස්ස හෝති සම්මා දිට්ඨි. මේ රූපේ අනිත්‍යයි, රූපස්කන්ධය අනිත්‍යයි. ඒක භාගතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. අහලත් තිබුණා අපි. හැබැයි දැන් ඔන්න එයාට ඇස්පනා පිට පේනවා. අත්දැකීමෙන් තේරෙනවා මේ අනිත්‍ය වූ රූපය අනිත්‍ය වශයෙන්ම දැන් එයාට පේනවා. සාස්ස හෝති සම්මාදිට්ඨි. මෙන්න දැන් සම්මාදිට්ඨියක් පහළ වෙනවා. තරේ ලෝකතර සම්මාදිට්ඨිය ඇත්තටම ලොකු ප්‍රදේශයක බුදුරයන් වහන්සේ පෙන්නවා. පඤ්ඤා, පඤ්ඤින්ද්‍රයන්, පඤ්ඤා බලං, ධම්මවිචේ, සම්බොජ්ජංගං, සම්මාදිට්ඨි මග්ගංගං කියලා ඒ පුදුමාකාර ලොකු ප්‍රදේශයක් පෙන්නනවා, පුළුල් ප්‍රදේශයක් පෙන්නනවා ප්‍රඥාවේ. ඒ ලෝකතර සම්මාදිට්ඨියේ මේ ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ එතකොට ඒකේ තියෙන එක ප්‍රදේශයක්. මුලින් අපි හදාගත්තේ අර අපිදමු දැන් අර ධාතු මට්ටම තේරීම එක ප්‍රඥාවේ එක මට්ටමක්. ඒක දිහා බල බලා ඉන්නකොට සංගත ලක්ෂණ මට්ටම තේරීම ඒ ප්‍රඥාවේ තව මට්ටමක්, සම්මාදිට්ඨියේ තව මට්ටමක්. ඊට පස්සේ ප්‍රඥා ඉන්ද්‍රියක් වශයෙන් මේවා දේවල් තව තවත් උතර ප්‍රඥාව හොඳට නිකන් හිතේ වැඩ කරන ආකාරයක්. උතර යෝගාවචරයට තේරෙනවා නිකන් වෙන තමන්ගේ එදිනෙදා කටයුතු වලදී පවා නිකන් විනිවිද යන ප්‍රඥාවක්. උතර මේ භාවනාවේ ලැබෙන ප්‍රතිඵල අපිට මේ භාවනා කරන වෙලාවේ විතරක් ලැබිච්ච එකක් නෙමෙයි. දැන් ඒක නිකන් යාට තේරෙන මේ දිනදා කටයුතු වලදී පෞලිය ප්‍රශ්නයක් ආවා. අනිත් අය අඩදබර කරනවා. අනිත් අයට මේ ප්‍රතිතුමක් තේරෙන්නේ නැහැ. හැබැයි Tamanට මේ නොදකපු පැත්තක් පේනවා. අනිත් අයට කාටවත් පෙන්ලා නැහැ. තමයි ඈත තියෙන විසඳුමකුත් නෙමෙයි මේ කන ගාව තිබිච්ච විසඳුමක්. તો අනිත් අය නොපෙනෙන පැත්තක්, අනිත් අයට නොදැනෙන පැත්තක්, අනිත් අය නොදුටු ගැඹුරක් පේන විදිහේ ප්‍රඥාවක් මෙතන හැදෙනවා. ඒකයි අර යෝනිසෝ මනසිකාරයක ලක්ෂණය නිකන් අර මතු පිට පොත්තේ රැඳෙන ගතිය වෙනුවට නිකන් විනිවිද යෑමක්. දැන් අපි මේ තද ගතියක සියුම්ම ලක්ෂණ දැකීමක්,
ආශ්වාසයක සියුම් ලක්ෂණ දැකීමක්, පිම්බීමක් හැකිලීමක සියුම් ලක්ෂණ දැකීමක්. එතන මෙතන තියෙන්නේ විනිවිද යන ප්‍රඥාවක්, නිබ්බේධිකා ප්‍රඥා කියලා කියනවා. විනිවිද යන ප්‍රඥාවක්. මේ කල්පනා කරලා හිතලා බලලා මතක් කරලා ගන්න එකක් නෙමෙයි මේ කතා කරන්නේ. සතිය සමාධිය සහිත මට්ටමේදී හිත ඔහේ මතුපිට ඉන්නවා නෝ නිකන් තීක්ෂණව යොමු වීම හරහා තොරතුරු මතුවීමේ ප්‍රඥාවක්. ඒතර ඒක තමන්ගේ ජීවිතේට දැන් යම් යම් අවස්ථා වලදී හොඳට මතුවලා කැපිලා පේනවා නම් අන්න ප්‍රඥා ඉන්ද්‍රිය මට්ටමක් කියලා කියනවා. ඒ කියන්නේ යාට තේරෙනවා දැන් අද දවසේ හොඳට නිකන් නුවණ වැඩ කරනවා. හැම කටයුත්තෙදිම හොඳට නුවණ මේ තියෙනවා. අර අපි කලින් කිව්වේ සිහිය තේනවා කියලා. ඒ සිහිය තේනවා වගේම දැන් අනිත් කටයුතු වලදීත් හොඳට නිකන් නුවණ වැඩ කරන බවක් යාට හැඟෙනවා නම් ප්‍රඥා ඉන්ද්‍රිය මට්ටමක් කියන්න පුළුවන්. එතකොට දැන් කාලයක් එහෙම වඩනකොට දැන් හිත ගිහිල්ලා ආයෙත් නිකන් අර පරණ දේවල් අල්ලගෙන කෙනෙක් පුඤ්ජලයක් හදාගෙන එහෙම ඉන්න අවස්ථාවක් ඇති වෙන්න පුළුවන්. හැබැයි ඒ ආවත් හිතට බයක් නැහැ. හදා ගන්න දන්නවා මේක මේ හිත ආයෙත් අර පරණ පුරුද්දට ගියා කියලා දන්නවා. ටක් ගාලා ආයෙත් මේ නුවණට ගන්න පුළුවන් කියලා දන්නවා. ඒ මට්ටම ප්‍රඥා බල මට්ටමක් කියලා කියනවා. අවිද්‍යාය න කම්පතිති පඤ්ඤා බලං. එතකොට මේ අවිද්‍යාව සහිත මට්ටමකදී වුණත් දැන් හිතේ කම්පනයක් එන්නේ නැහැ. මොකද හදා ගන්න පුළුවන් කියලා දන්නවා. අර අපි සතියේදී කතා කළේ හිත වික්ෂිප්ත වෙලා අතීතේ අනාගතේ ඇසුරු කරන මට්ටමේදී දැන් බයක් නැහැ. මොකද ආපු ගමනක් තියෙනවා. අස්පනා පිට මේක හදන්න පුළුවන් කියලා තමා සතුවම තමාගේ ප්‍රතිපදාවෙන් ඒත්තු ගන්නලා තියෙනවා. හදන්නත් පුළුවන්. එහෙනම් බයක් නැහැ. ප්‍රඥා මේ සති බලයක්. ප්‍රඥා බලයක් කියනවා හිත ආයෙත් අවිද්‍යාවෙන් මුලා වෙලා මොනවාදෝ කරනවා. හැබැයි ඒත් බයක් නැහැ මේ හදන්න පුළුවන් කියලා දන්නවා. එපමණකට ඔන්න දැන් විශ්වාසය ඇතිලා තමාගේ ප්‍රතිපදාව ගැන. අපිට කලින් තිබුණේ අනිත් අයගෙන් අහලා දැනගන්න, එයාගේ මූණ බලලා, එයාගෙන් අහලා ගුරුවරයෝ ඇසුරු කළා උපදවගත්ත ප්‍රඥාව. දැන් මේ තමාගේ ප්‍රතිපදාව ගැන ඇතිවෙච්ච විශ්වාසයක්. තමන් ගැන ඇතිවෙච්ච විශ්වාසයක්. තමන් දැන් ප්‍රතිපදාවක් වැඩුවා, තමන් භාවනාවක් වැඩුවා, තමන් විපස්සනාවක් වැඩුවා. ඒත් හැබැයි හිත ගිහිලා ආයි වෙන මොනවාදෝ කරනවා. හැබැයි ඒත් බයක් නැහැ, හදා ගන්න පුළුවන් කියලා දන්නවා, හදලත් තියෙනවා. ඔන්න වගේ එහෙනම් බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ප්‍රඥාවෙත් එක එක මට්ටම් පෙන්නනවා. ඊට පස්සේ අපිට තව ටිකක් යන්න පුළුවන් මේ නන්දික්ඛය සූත්‍රයේ ඔස්සේම. ඉතින්ද බුදුරජාණන් වහන්සේ කියනවා දැන් අර වගේ හොඳට මේ අනිත්‍ය වූ රූපවලම අනිත්‍යත්වයට වැටහෙනකොට හිතන්න මේ ධාතු ලක්ෂණ ටික මුලින් අවබෝධ වුණා. දැන් නම් මේ එකක්වත් බලන තරම් බලන සැනින් මේගොල්ලෝ යනවා, අහෝස වෙනවා, ඇතිව නැතිව යනවා, යහුසුලුව ඇතිව නැතිව යනවා. අනිත්‍යයි බව හොඳටම දැන් සක්සු දක්ෂේ පැහැදිලි. මේක මොහොතක් එක දිදිහකට ඉන්නේ නැහැ. විපරිණාමයකටත් ලක් වෙනවා. දැන් මේ මට්ටමේදී මේක දකින්නකොට බුදුරජාන් වහන්සේ කියනවා සම්මා පස්සං නිබ්බින්දති. මේ විදිහට ප්‍රඥාවෙන් දකින්න දකින්න යාතුල නිබ්බිදාවක් පහළ වෙනවා. එපා වීමක් සිද්ධ වෙනවා. ඊට පස්සේ නන්දික්ඛයා රාගක්ඛයෝ. රාගක්ඛයා නන්දික්ඛයෝ. දැන් එතකොට මෙන්න මේ නන්දි කියන වචනේ තියෙනවා සතුට වෙනවා කියන අර්ථය. දැන් අපි මේ රූපයක් එක්ක සතුට වෙන ගතියක් තියෙනවා. හිතන්න අපි රූපවාහිනී බල බල, චිත්‍රපටියක් බල බල, ටෙලි නාට්‍යයක් බල බල අපි සතුට වෙනවා. ඒ දකින්න රූපය තුළ නිකන් අපිව මත් කරන ගතියක් තියෙනවා. මත් කරලා සතුට කරනවා. අලවලා සතුට කරනවා. සින්දුවක් අහද්දී ඒ තුළ අලවලා සතුට කරනවා. ඒ නිසා අතහරින්න හිතෙන්නේ නැහැ. ගඳක් සුවඳක් වෙන්න පුළුවන්, රසක් වෙන්න පුළුවන්, ස්පර්ශයක් වෙන්න පුළුවන්, හිතට ආපු වෙන මොනවා හරි සිතුවිල්ලක් වෙන්න පුළුවන්. ඒකේ යම්සි ආස්වාදයක් තියෙනවා. ඒ තුලින් යම්සි මත්කිරීමක් තියෙනවා. මත්කිරීම හරහා සතුට වීමක් තියෙනවා. හැබැයි දැන් ඒකේ අනිත් පැත්තෙන් වෙන්න ගන්නවා. දැන් මෙයා පොඩ්ඩක් ඈත් වෙලායි බලන්නේ. අපර පරතෝ බැල්මක් තියෙන්නේ. අඩියක් පස්සර අරන ගන්න ඒ ආකල්පය හොඳට අර සතිපට්ඨානෙ ඉගෙන ගත්තා. ඒක දැන් මේ වෙලාවෙත් ක්‍රියාත්මකයි. අරමුණ එයාට රිසිසේ හැසිරෙන්න දීලා අපි පැත්තක ඉන්නේ. ඒ වගේම අරමුණේ අනිත්‍ය ස්වභාවයක් දකින්නේ. ආදීනවයි ප්‍රකට වෙලා තියෙන්නේ. ආස්වාදයේ පැත්ත නෙමෙයි දැන් ප්‍රකටලා තියෙන්නේ. ඒ විනිවිද යන ප්‍රඥාවට ප්‍රකටලා තියෙන්නේ ආදීනව. ඒතර මේ අනිත්‍ය වූ ස්වභාවයක අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙද්දී ආදීනවයි ප්‍රකට වෙන්නේ. ආස්වාදේ නෙමෙයි. දැන් මෙතන දුක් ස්වභාවයත් සමහර කෙනෙකුට ප්‍රකට වෙන්න පුළුවන්. මොකද මේ නවතින්නෙම නැහැ. නවත්ත ගන්නත් බෑ. මෙතන පුදුමාකාර දුකක් තියෙන්නේ. පිච්චෙනවා කියලා හිතෙන්න පුළුවන්.
නේද? නවත්ත ගන්නවා විච්චෙනවා දැන් ඉතින්. දැවෙනවා. පීලන ලක්ෂණ කියලා කියන්නේ පීලන කියන්නේ පීල නට්ඨෝ කියලා කියනවා. ඒ දුක්ඛ සත්‍යය ගැන විස්තර කරද්දී පීල නට්ඨ කියලා කියනවා. පීල නට්ඨෝ. පෙළන අර්ථයක් තියෙනවා. නිතන්තරයෙන් පෙළනවා දැන්. නවත්ත ගන්න බෑ. ඇතින් නැතින් ප්‍රවාහයට නිකන් ලක් වෙලා තියෙන්නේ. ඔපරේෂන් කියලා කියනවා. නිරන්තරයෙන් පෙළනවා නවත්ත ගන්නම් බෑ. දුක්ඛ ලක්ෂණය ඉතින් ඔයාලට වැටහෙන්න පුළුවන්. ඊළඟ අනාත්ම ලක්ෂණයත් මෙතනින් වැටහෙන්න පුළුවන්. මොකද ඉස්සරහින් අපිට ඒක චුට්ටක් තව සාකච්ඡා කරන්න පුළුවන්. අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වීමේ ප්‍රතිඵලයක් වශයෙන් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න පුළුවන්. අනිච්ච සංඥං භාවයතෝ අනත් සංඥී සංඨාති. ඔය වගේ ප්‍රකාශයක් වෙනවා. අපි ඉන්ද්‍රිය දේක සාකච්ඡා කරමු. හොඳට මේ අනිත්‍ය ලක්ෂණය ප්‍රකට වෙන්න තමයි එතන අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. මොකද මේ මෙතන නෑ එක දිගට යන ස්වභාවයක්. එක දිගට යන ආත්මීය ස්වභාවයක්, දිගට යන සාරයක්, දිගට යන හරයක්, අරටුවක්, නොවෙනස් වෙන ස්වභාවයක්, කෙනෙක්, පුජ්‍යලෙක්, ආත්මයක් මේ මොකක්වත්ම නෑ. මොකද මොහොතක් පාසා ඇති නැති යනවා. මොහොතක් පාසා ඇති නැති යනවා. ඉතින් මේකේ කොහෙද ආත්මයක්? මේකේ කොහෙද සත්‍යයක්? මේකේ කොහෙද පුජ්‍යලෙක්? මේකේ කොහෙද අරටුවක් කියලා අන්න එහෙනම් අනාත්ම ලක්ෂණය ප්‍රකට වෙන්න පුළුවන්. ඉතින් මේ දේවල් දකිනවා නම් නන්දික්ඛයා රාගක්ඛයෝ න රාගක්ඛයක් වෙනවා කියනවා. රාගක්ඛයා නන්දික්ඛයෝ. දැන් එතකොට රාගය ශේවීම හරහා ඒ එතන එතන සතුටු වීමත් අහෝසි වෙනවායි කියනවා. නන්දි රාගක්ඛයා චිත්තං විමුත්තං සුයි මුත්තන්ති උච්චති. මේ දෙක දුරු වීම හරහා හිත නිදහස් වෙනවා, සුවසේ නිදහස් වෙනවා කියලා කියනවා. ඉතින් මේක හා සම්බන්ධයෙන් ලස්සන උපමාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔය මාගන්ධී සූත්‍රයේදී මජ්ක්‍ධිම නිකායේ. ඒකත් අපි පොඩ්ඩක් මතක් කරගමු. මේක කලිනුත් මම දේශන කියලත් ඇති. එතෙන්දි පෙන්වන්නේ මේ ජාත්‍යන්ත පුද්ගලයෙක් සම්බන්ධයෙන්. ඒ ජාත්‍යන්ත පුද්ගලයාට අහන්න ලැබෙනවලු මේ ඒ කාලේ තිබිලා තියෙන සම්මුතියට අනුව මේ සුදු වස්ත්‍රය තමයි බොහොම ප්‍රසන්න වැදගත් තැනකට අඳින්න සුදුසු. ඒ වගේමයි සම්භාවනීය පුද්ගලයන් අඳින ඇඳුම වශයෙන් ඉස්සරහට අරන් තියෙන මේ සුදු වස්ත්‍රය. මේ අන්ධ මනුස්සයාටත් අහන්න ලැබෙනවලු මේ සුදු වස්ත්‍රයේ සම්බන්ධයෙන් මේ බඳු කතාවක්. ඉතින් ඒ නිසා එයා මොකද කරන්නේ? කීයක් හරි හොයාගෙන එයත් යනවලු කඩවීදියට මේ සුදු පාට වස්ත්‍රයක් ගන්න. ඉතින් එයාගේ හිතේ තියෙනවා ඉතින් මේ සුදු පාට වස්ත්‍රේ මේ වගේ තැන් වලට සුදුසු මේ වගේ සම්භාවනීය වස්ත්‍රයක් කියලා. ඉතින් එයා හිතේම ආවගත චිත්‍රයක් තියෙනවා. ඉතින් ඒ ගිහිල්ලා තමයි දැන් එයා ඒක ගන්න පෙළඹෙන්නේ. ඉතින් හැබැයි කඩවීදියේ ඉන්නේ කෛරාටික වෙලෙන්දෙක්. මනුස්සයා දන්නවා මේ මෙයාට පේන්නේ නැහැ කියලා. හැබැයි ලොකු උමනාවක් තියෙනවා කියලා දන්නවා මේක අරගන්න. ඉතින් මනුස්සයා අන්ධයාව අඳනවා. ඉතින් යා මොකද කරන්නේ? අර තියෙන දැලිකුණු මේ ගෑවිච්ච බොහොම අපවිත්‍ර වස්ත්‍රයක් තමයි සුදු පාට පිරිසුදු වස්ත්‍රයක් කියලා මෙයාට විකුණන්නේ. තමයිටන් කියනවත් ඇති ඔබතුමාට හින්දා තමයි මේ ගානට දෙන්නේ කියලා. කියලා කොහොම හරි විකුණ ගන්නවා. ඊට පස්සේ ඒක තමයි අරගෙන ඉන්නේ මේ අන්ධ මනුස්සයා. ඒක තමයි එයා ඇඳගන්නේ. එයා ඇඳගෙන හිතන් ඉන්නවා මේක තමයි හොඳම වස්ත්‍රය. මේක තමයි අර හැමෝම කියන සම්භාවනීය වස්ත්‍රය. උත්සවයකට, මගුලකට, තුලාවකට අඳින්න තියෙන වස්ත්‍රය මේක තමයි කියලා තියා ඇඳගෙනත් යනවා. ඒ ගැන උජාරු වෙනුත් ඉන්නවා. මාන්නිකුත් තියෙනවා. ඒ ගැන ලොකුවට හිතාගෙන ඉන්නවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ කියනවා මේ මෙයාගේ ඉන්නවා හොඳ යහළු මිත්‍රාදීන්, ඥාති මිත්‍රාදීන්. ඉතින් ඒ අය අනුකම්පා කළා. මෙයාව එක්කගෙන යනවලු ශල්‍ය වෛද්‍යරේ ගාවට, අක්ෂි ශල්‍ය වෛද්‍යරේ ගාවට. ඉතින් එක්කන් ගියාට පස්සේ ඉතින් ඒ තැනත්තා හොඳට ඉතින් මෙයාට ඒ කාලේ විදිහට විස්තර ටිකක් තියෙනවා. මේ නස්න කරනවලු, අක්ෂි මේ ඇහි ගල් වෙන දේවල් දානවලු. ඉතින් ওই දේ විවිධාකාර ප්‍රතිකර්ම කළා. දැන් මේ අන්ධ මිනිස්යාට පේන්න ගන්නවා. දැන් යාට පේනවා. පේනකොට දැන් බලනවා මොකද්ද ඇඳන් ඉන්නේ කියලා. මොකද්ද ඇඳන් ඉන්නේ? තනිකර කිලුටු වෙච්ච නේද දැලිකුණු වැගිරිච්ච වස්ත්‍රයක් තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන දැන් අර ඒක තමන්ට අන්ධපු මනුස්සයා ගැන නේද? තමන් අන්ධපු මනුස්සයා ගැන දැන් ඉතින් දේශයක් ඇති වෙන්නත් පුළුවන් මෙයාගේ හිතේ. අනේ මේ මනුස්සයා මාව රැවට්ටුවා නේද මෙච්චර කාලයක්. මේ මනුස්සයා මාව රවට්ටලා තියෙන මම හිතාගෙන හිටියේ මේක සුදු වස්ත්‍රයක් කියලා බැලුවම මේ ගන්න දෙයක් නැති කිසිම වටිනකමක් නැති වස්ත්‍රයක් මම මේ ඇඳගෙන ඉඳලා තියෙන්නේ. කියලා අර මේක දීපු වෙරෙන්දා කෛරාටික වෙරෙන්දා ගැන මෙයාගේ හිතේ ද්වේෂයක් පවා මනුස්සයා මරන්න පවා හිතෙන්න පුළුවන් කියලා කියනවා.
ඔය විදිහට බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා ඒව මේතස්ස දීගරත්තං වත බෝ අයං ඉමිනා චිත්තේන නිකතෝ වංචිතෝ පලුද්දෝ මෙන්න මේ වගේ මහණෙනි අපේ හිත විසින් අපිව නිකතෝ ඒ කියන්නේ අපිව නිකන් රැවටීමකට ලක් කරලා තියෙන්නේ වංචිතෝ වංචනික වංචා කළයි අපේ හිත තියෙන්නේ පලුද්දෝ පොළඹවලයි තියෙන්නේ මොකද අර අර කෛරාටික වෙලෙන්ද වශයෙන් පෙන්වන්නේ මේ අපේම හිත ඒ කියන්නේ කෙලස් බරිත අපේ හිත කෙලස් බරිත අපේ හිත මෝහ බරිත අපේ හිත අපිව සම්පූර්ණයෙන් රවට්ටලා තියෙන්නේ අපිව සම්පූර්ණයෙන් වංචා කළා තියෙන්නේ අපිව සම්පූර්ණයෙන් පොළඹවලා තියෙන්නේ මේ නොවටිනා කිසිම වැදගැම්මක් නැති කිසිම වටිනාකමක් නැති දුර්වර්ණ වූ දෙයක් ඊටාම වටිනා දෙයක් වශයෙන් අපිව රවට්ටලයි තියෙන්නේ අහංහි අහංහි රූපං ඒව උපාදීයමානු උපාදීයින් එතකොට මේ රූපය හා සම්බන්ධයෙන් ඔන්න ඔය වගේ අපිව රවට්ටලා තියෙන්නේ අපේ හිත විසින් කෙලෙස් බරිත හිත විසින් අපිව රවට්ටලා තියෙන්නේ ඒ වගේම පෙන්වනවා වේදනා සම්බන්ධයෙන් ඒ වගේම සංඥා සංඛාර විඥාන සම්බන්ධයෙන් පෙන්වනවා මේ එක එක උපාදානස්කන්ධය සම්බන්ධයෙන් අපේ හිත විසින් අපිව රවට්ටලා තියෙනවා. නමුත් දැන් අර යෝගාවචරයා මේ නිවර්දි විපස්සනාවක් වඩන්න අර අන්ධයාට පේන්න ලැබෙනවා වගේ අවස්ථාවක් තමයි උදා වෙන්නේ. දැන් අන්ධයාට පෙනෙන්න ගත්තට පස්සේ ආයි වෙන කෙනෙක් කියන දෙයක් නැහැනේ මේ ඇඳුම අපවිත්‍රයි ඇඳුම දුර්වර්ණයි මේක බොහොම දැලිකුණු ගෑවිච්ච වස්ත්‍රයක් කියලා වෙන කෙනෙක් කියන්න දෙයක් නෑනේ ඔන්න ඔක ගලවල දාන්න කියලා. දැන් එයාට පේනවා. ඉතින් ඔන්න ඔය දේ තමයි අපි තුල සිද්ධ වෙන්න තියෙන්නේ. මේ විපස්සනාවක් වඩද්දී අපි නේන මේ රූපස්කන්ධය හා තිබිච්ච බැඳීම, ඒ සඳහා තිබිච්ච ඇලීම, ඒ සඳහා තිබිච්ච ආස්වාදේන අපේ හිතින් ඉවත් වෙන්න ඕනේ. වේදනත් එහෙමයි සංඥා සංස්කාර විඥානත් ඔක්කොම එහෙමයි. එතන මෙහෙනම් මේ උපාදානස්කන්ධයන් කෙරෙහි අපේ හිතේ චන්දරාගයක් තියෙන තාක් ඇල්මක් තියෙන තාක් ඒකෙන් අපි සතුට වෙන තාක් ඒකට ඇලිලා බැඳිලා උපාදාන කරගෙන ඉන්න තාක් ඒ කියන්නේ අපිට තාම මේ නුවණ පහළලා නැහැ. අපි තාම අන්ධයි. අපි හිතන් ඉන්න මේක හොඳයි කියලා. හිතන් හිතාගෙන ඉඳගෙන අපි ආස්වාදයක් ලබනවා. ඇලිලා ආස්වාදයක් ලබනවා. උපාදාන කරගෙන ආස්වාදයක් ලබනවා. නමුත් එහෙනම් ඉතින් අර අපිටත් ඇස් ලැබෙනවා වගේ මෙන්න මේ ප්‍රඥා චක්ෂුෂ ප්‍රඥා ඇහැ අපූතව ගන්න සිද්ධ වෙනවා. මේ ප්‍රඥා ඇහැ තමයි මේ විපස්සනාවක් කියලා කියන්නේ. මේ ප්‍රඥා ඇහැ උපදින්න තමයි එහෙනම් අපිට මේ උපාදානස්කන්ධ වලින් හිත මිදෙන්න තියෙන්නේ. ඒක අපි කරන දෙයක් නෙමෙයි. ඒක අතකින් මේ කවුරුත් කියන දෙයක් නෙමෙයි කරන දෙයක් නෙමෙයි. අපි තුල අපිට තියෙන්නේ මේ දේ උපදවමින් යන්න විපස්සනාවේ යෙදෙන්න අපි තුල නුවණ උපදින්න උපදින්න මේ උපාදානස්කන්ධ වලින් හිත නිදහස් වීම ස්වාභාවිකම සිද්ධ වෙයි. ඒක ආයි අපි චේතනා පහළ කරන්න අවශ්‍ය නැහැ. ඒකත් බුදුන් වහන්සේ කියනවා. මහණෙනි මේ යථාමූත ඥාන දර්ශනය පහළ වුණාම අනේ මගේ හිතේ නිබ්බිදාවක් පහළ වේවා කියලා චේතනාවක්වත් පහළ කරන්න අවශ්‍ය නැහැ කියනවා. ඇයි ඒ? යථාභූත ඥාන දර්ශනය පහළ වුණා නම් නිබ්බිදාවක් පහළනවා කියන එක ධර්මතාවක්ලු. එච්චරට මේක පැහැදිලි. එච්චරට මේක හේතුඵල දහමක් මත රැඳෙන ස්වභාවයක් තියෙනවා. ඉතින් අපි ගාව තාම යථාභූත ඥාන දර්ශනය නැති නිසා ඒක හොඳට ප්‍රබලව නැති නිසා අපි තාමත් ඇලෙනවා. තාමත් ඒක හොඳයි කියලා ගන්නවා. ඉතින් ආපද නැවතත් අපි රූපට ඇලෙනවා. අපි නිය එක පැත්තකින් ගත්තොත් මේක දැන් රූපස්කන්ධයේ පැත්තෙන් විතරක් ගත්තොත් අපි හිතමු අපි දැන් ධාතු මනසිකාරයක් වඩනවා. ධාතු මනසිකාරය වඩන්න අපිට මුල් මට්ටමේදී ඔන්න ධාතු ලක්ෂණ ටික පෙනුණා. ඊළඟ මට්ටමේදී මේවා හටගන්න ආකාරයක් වෙනස් වෙන ආකාරයක් වැයවි යන ආකාරයක් පෙනුණා. ඊළඟ මට්ටමේකදී මේවා ඊටාම යහසලෝ ඇතිව නැත යන ආකාරයක් පෙනුණා. අනිත්‍ය ලක්ෂණයක් හොඳට වැටහුණා. ඊට පස්සේ අපි තුමු මේ අනිත්‍යත්වයෙන් නිතර පෙළෙන ආකාරය වැටහිලා ඔන්න දුක්ඛ ලක්ෂණයකුත් වැටහුණා. ඒතර මේ තරම් ඊටාම සියුම් ඒ වගේම මොහොතක් මොහොතක් පාසා ඇතිව නැත යන තත්වයක් තුල සත්වේ පුජ්‍යලේ ආත්මයක් කිසිසේත්ම නොමැති බව අපේ වසඟේ මේ ක්‍රියාවලිය පවත්ව ගන්න නොහැකි බව අනාත්ම ලක්ෂණයත් ඔන්න වැටහුණා. එතන ත්‍රිලක්ෂණේ වැටහුණා. එහෙම වැටහුණා නම් එහෙනම් අපිට මේක එපා වෙනවා කියන එක හිතට මේක එපා වෙනවා කියන එක හිතින් මේක ඉවත් වේවි කියන එක එහෙනම් ධර්මතාවක් වශයෙන් සිද්ධ වේවි. ඒකයි මෙතන මේ බුදුහාන් වහන්සේ පෙන්වන්නේ
සම්මා පස්සන් නිබ්බින්දති. මේකයි යහපත්ව අපි දකිනවා නම් නිබ්බිදාව පහළ වෙනවා. නන්දික්ඛයා රාගක්ඛයෝ රාගක්ඛයා නන්දික්ඛයෝ නන්දි රාගක්ඛයා චිත්තං විමුත්තං සොවිමුත්තන්ති උච්චති. එහෙමනම් අන්න හිත නිදහස් වෙනවා. ඒක සුවසේ නිදහස් වුණා කියලා කියනවා. ව්‍යවහාර කරනවා. ඒ නිසා අපිට තේරෙනවා දැන් මේ රටාව එහෙනම් අපි පොඩ්ඩක් දියුණු කරගන්න අවශ්‍යයි. අපි නිකම් අතු පිටින් මේක අතගාලා වැඩක් නැහැ. අපි විපස්සනාව සඳහා එහෙනම් මේ පෙළගැස්මක් අවශ්‍යයි. යොමුනා කරන කුසලතාවය අවශ්‍යයි. ඒ කුසලතාවේ ගාන්ට සකස් වෙලා සුසර වෙලා ආව නම් එයාට වැඩේ කරගන්න දෙන්නත් අවශ්‍යයි. දැන් අපි පස්සට වෙන්න ඕනේ. ආ හිත දැන් වැඩේ කරගෙන යනවා. අපි දැන් සතුටින් සැහැල්ලුවෙන් ඒ වැඩේ කරගෙන යන්න දීලා අපි පස්සේ සීට් එකට යනවා. අන්න උපේක්ෂා සම්බොජ්ජංගයක් වැඩෙනවා. තර එතන තියෙන එක්තරාන්දම රටාවක් සතියෙන් එනවා ධම්මවිචේත ධම්මවිචේයෙන් වීරයට වීරයෙන් ප්‍රීතියට ප්‍රීතියෙන් පස්සද්දියට පස්සද්දියෙන් සමාධියට සමාධියෙන් උපේක්ෂාවට. වගේ එක්තරා රටාවක් මේ බොජ්ජංග ධර්ම වල ආනාපාන සති සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පෙන්නලා තියෙනවා. එතකොට මේ තාම අපි වඩන මට්ටම මේ එක එක බොජ්ජංග ධර්ම. එතකොට ටික ටික මේ භාවනා හරහා පෙළ ගැහිලා එනවා, වැඩිලා එනවා. එතකොට මෙතන විශේෂයෙන්ම මේ අනිත්‍ය ලක්ෂණ ඉතාම අතිශය වැදගත් ලක්ෂණයක්. ඒක දැන් උදාහරණයක් වශයෙන් මේ අනිත්‍ය සංඥා සූත්‍රයේදී එහෙම බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදය ඉති රූපස්ස අත්තංගමෝ. ඉති වේදනාය සමුදය ඉති වේදනාය අත්තංගමෝ. ඉතින් මේ විදිහට එක එක ස්කන්ධයක් ගානේ කියනවා. අපි ඉස්සෙල්ලා නම් මේ මොනවද රූප කියන එක අපි තේරුම් ගන්න ඕනේ. ඒක දැක දැකම වාසය කරන්න ඕනේ. ඒකයි අපි ධාතු මනසිකාරයකදී එක එක ධාතු ස්වභාවය දකිමින් අපි වාසය කරන යුගයක් තියෙනවා. අන්න ඉති රූපං කියන එක දැන් අපිට ප්‍රත්‍යක්ෂයි. පොතේ නෙමෙයි මේ සමාධියෙන් සතියෙන් ඒක ප්‍රත්‍යක්ෂ කරගෙන. ඉති වේදනා අපි තුමු අපි වේදනානුපසනාවක් කරනවා. එක එක ජාති වේදනා පහළ වෙනවා, සැප වේදනා පහළ වෙනවා, ඒක දකිනවා. දුක් වේදනා පහළ වෙනවා, ඒක දකිනවා. උපේක්ෂා වේදනා පහළ වෙනවා, දකිනවා. වාසය කරනවා ඒක දැක දැක. අත් දකිමින් වාසය කරනවා. ඔන්න ඉති වේදනා. ටිකක් සංඥා සංස්කාර විඥාන ටිකක් ගැඹුරුයි. මේ දෙක නම් අල්ල ගන්න පුළුවන් පහසුවෙන්ම. ඊට පස්සේ ඒක දකිමින් වාසය කරද්දි තමයි ඊළඟට තේරෙන්නේ මෙන්න මේකේ සමුදේ වීමක්, මේකේ හට ගැනීමක්. සමුදේ ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. වය ධම්මානුපස්සීවා කායස්මින් විහෙරති. සමුදේ ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. වය ධම්මානුපස්සීවා වේදනාසු විහෙරති. ඉතින් මෙන්න මේ නුවණ අපි උපදව ගන්න වෑයම් කළ යුතු වෙනවා. ඉතින් මේක අත්‍යවශ්‍ය කාරණාවක්. ඉතින් අපි මේක උපදව ගන්න නැතුව නිකන් අර සමාධියකින් ලැබපු සුවය තුළ සතියෙන් ලැබපු සැහැල්ලුව තුළ විතරක් සෑහීමට පත්වීම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මෙතන ටිකක් අමාරුයි ඒක අතකින් කියනවා නම්. මෙතන ටිකක් දුකක් හරහා යන්නත් වෙනවා. මොකද අර හිත පොළඹවන අපි ඔය සමාධි සුවය තුළ ඉන්න, ඒක රසවින්ද විඳ ඉන්න. නමුත් මෙතන මේ වැඩේ කරන්න හිතට උද්‍යෝගයක්, කෝමනාවක්, වීරයක් අවශ්‍ය වෙනවා. මඟ පෙන්වීමක් සමහරට අවශ්‍ය වෙනවා. දිරිගැන්වීමක් අවශ්‍ය වෙනවා. හැබැයි ඉතින් මෙතනින් අදහස් වෙන්නේ නැහැ මුළු ජීවිත කාලයම මේක කරනවා කියලා. කවද්ද මේක ඉවර වෙන්නේ කියලා ඉතින් අදත් මගෙන් සාලිය මහත්තයා ඇහුවා. ඉතින් හැබැයි ඉතින් මේක කර කර ඉන්නකොට තමයි ඉතින් ඊළඟ දේ වෙන්නේ. ඉතින් ඒකයි අපිට මේක අපිට බල කරලා ඊළඟ පින්මට පයින්න බෑ. මේක තුල අපි යෙදෙන්න ඕනේ. මේක තුල යෙදෙනකොට ඔන්න හිතේ ඒ කියන නිබ්බිදා ලක්ෂණ පහළ වේවි. විරාගය හා සම්බන්ධ ලක්ෂණ පහළ වේවි. පහළ වුණා නම් ඔන්න හිත ඉවත් වේවි. ඒ ඉවත් වීමේ ලක්ෂණ අපිට කියවේවි. ඒකයි අපි නිකන් මේක උගන්නලා නොකියවලා දාපම් බං කියලා වැඩක් නැහැ. ඒතොර නිකන් මේ වෙලා නැතුව වුණා කියලා අපි නිකන් රඟපෑමක්නේ. ඒක ඉතින් මේ කිසිසේත් මේ දහමට අදාළ නැහැ. අපිට තියෙන නම් මේක යෙදෙන්න. යෙදෙනකොට අපිටම කියවේවි ඔන්න අපි තුල සිද්ධ වෙන වෙනස්කම්. ඒතොර මේ කියන වෙනස්කම් ඇත්තටම මේ භාවනාවට පමණක් අදාළ දේවල් නෙමෙයි. ඒතර මේ දේවල් මේ සිද්ධ වෙන වෙනස්කම් අපේ මුළු ජීවිතේම වෙනස් කරાવી. ඒකයි මේ දහම ඉතිහාසෙ පැතිරෙනවා. ඒ කියන්නේ තමන්ගේ ජීවිතේ චර්යාමය වෙනස්කම් මේ හරහා සිද්ධ වෙනවා. තමන් කටයුතු කරන ආකාරය, ලෝකෙ දිහා බලන ආකාරය, ඊළඟට අපි තිබිච්ච ආකල්ප, ගෘහාශ්‍රිත ආකල්ප, අපි දේවල් අල්ල බදාගත්ත හැටි, ඒවා රසවිඳපු හැටි, අපි දේවල් අල්ලගෙන කාලයක් තිස්සේ, දවස් ගණන් තිස්සේ, සති ගණන් තිස්සේ හිටපු හැටි, ඔය ලොකු බලපෑමක් සිද්ධ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒවා නොවි කවුරු හරි කියනවා නම් මගේ හිත දැන් උපාදාන වලින් නිදහස් කියලා. ඉතින් මේ කියන්නේ ඇත්ත වශයෙන්ම වෙලා නැහැ.
මොකද අපි ඒ චර්යාමය වෙනස්කම් නොවී අපේ සීලය පහසුවෙන් දැන් රැක ගන්න පුළුවන්කමක් නැතිව අපි කියනවා නම් ඔන්න අපිට මෙන්න මේ නුවණ ලැබිලායි කියලා. ඉතින් ඒ කියන්නේ හිතන්න අමාරුයි එහෙම දෙයක් වෙලයි කියලා. මොකද අපි රාග ద్వේෂ මෝහ මතනේ සීලය කඩන්නේ නේද? අපි රාගේ තියෙනවා නම් ඔන්න අපිට මාකරේ හිතක් ගිහිලා ඔන්න කාම ඡන්දේ වැඩි වෙලා ඔන්න කාමේ වර්ධව හැසිරෙන ඉඩ තියෙනවා. නමුත් රාගේ අඩු වෙලා නම් ඊළඟ ద్వේෂය හුඟක් වැඩි නම් සමහර සතෙක් මරන්න හොරකම් කරන්න ඉඩ තියෙනවා. නමුත් මේ ප්‍රතිපදාවක් කරහා ගිහිලා ඒව අඩු වෙලා නම් එහෙනම් අර සීලය පහසුවෙන් රැක ගන්න පුළුවන් පසුබිමක් වාතාවරණයක් ඇතුළ ගොඩ නැගෙන්න ඕනේ. මොකද සීලය කැඩෙන්න ප්‍රධාන හේතුව තින් කෙලෙස්නේ. නමුත් අර සම්මුති මට්ටමේ වෙන දේවල් තියෙනවා. තින් ප්‍රඥප්ති වජ්ජ දේවල් කැඩෙන්න පුළුවන්. නමුත් විශේෂයෙන්ම රාග ద్వේෂ මෝහ මත යැපෙන ප්‍රධාන ලෝක වජ්ජ සීලය හා සම්බන්ධ කොටස් කිසිසේත්ම ඌමනාවෙන් කැඩෙන තියෙන හැකියාව හුඟක් අඩු වෙන්න ඕනේ. මොකද රාග ద్వේෂ මෝහ වලින් ඒන පෙළඹීම දැන් මේ යෝගාවචරය තුළ එන්නේ නඩු වෙන්න ඕනේ. මොකද යා තුළ නූණක් වැඩෙන්න ඕනේ. ඉතින් ඒකයි අර කිව්වේ චර්යාමය වෙනස්කම් යා තුළ සිද්ධ වෙන්න ඕනේ. ඒතර මේ විපස්සනාවෙන් ඉඳලා දවසෙන් දෙකකින් අපිට ඔක්කොම වුණා කියලා හරි අමාරුයි කියන්න. නමුත් අර උපනිෂ්ඨේ සම්පත්තියක් තියෙන විශාල පාරමී ශක්තියක් තියෙන කෙනෙක්ට වෙන්න පුළුවන්. ඒක තමයි දැන් උදාහරණයක් වශයෙන් අපි කියමු සාරිපුත්ත මහ රහතන් වහන්සේ ගත්තොත්. පද දෙකයි අහන්න සිද්ධ වුණේ සෝතාපන්න ඵලයට පත් වුණා. මොකද ඉතින් මේ අපි වගේ නෙමෙයි ඉතින් මේ එක ආත්ම සිය දහස් ගණන්ම මේ මහාන ධම්ම පුරලා ඒවම වඩලා ධ්‍යාන භාවනා කරලා ඊළඟට ආචාර්ය පදවි වශයෙන් තවත් ගෝල බාලයෝ එක්ක ඒගොල්ලන්ටත් කියලා දෙන එහෙම ආපු චරිත මේ. එසේ මෙසේ චරිත නෙමෙයි ඉතින්. කියලා බලන්නේ සාරිපුත්තු සාමණේර වහන්සේගේ චරිත කතා එහෙම. එතකොට ඒ චරිත කතා කියලා බැලුවාම තේරෙනවා මේ මුන්නහන්සේලා අරන් ආපු කොයිතරම්නම් උපනිෂ්ඨේ සම්බන්ධයක් තියනවද. එතකොට ඒ පද දෙක ඇහෙන එක ප්‍රමාණවත් උන්වහන්සේට ඉතිරි ටික කරගන්න. හැබැයි ඉතින් එහෙමම නෙමෙයි තවත් කෙනෙක්. දැන් අපි හිතමු උදාහරණයක් වශයෙන් රාහුල සාමින් වහන්සේ. අවුරුදු 7 මහණ වුණා. මට මතකද අවුරුදු 21 කොහෙද තමයි හරිද මං කිව්වොත් 21 හෝ 22 තමයි අරහත් වෙටපත් වෙන්නේ. සෑහෙන කාලයක් ගත කරලා තියෙනවා. පොඩි කාලයක් නෙමෙයි. නිතරම අවවාද ලැබිලත් තියෙනවා. සාරිපුත් සාන්නාසය අවවාද කරනවා, බුදුරජාණන් වහන්සේ අවවාද කරනවා, වෙනම රාහුල සංයුක්තයක් තියෙනවා. එපමණකට ධර්මය අහලා අහලා අහලා. හැබැයි ඒත් අතිශය ප්‍රබල චරිත මේ. අපි එතනින් අදහස් කරන්නේ මේ රාහුල සාමිනාසයේ සුදුපටුයි කියලා. ශික්ෂාකාමීන් අතර අග්‍ර ස්වාමීන් වහන්සේ. නමුත් ඉතින් කාලයක් ගිහිලා තියෙනවා. ඒ නිසා අපි නිකන් අපි ඕන්ට වඩා උඩින් තියාගන්න අවශ්‍ය නැහැ. අපි අධෛර්ය වෙන්න අවශ්‍යත් නැහැ. අපිට තියෙන්නේ වැඩේ කරගෙන යන්න. ඊට පස්සේ අපි ගත්තොත් රට්ටපාල ස්වාමීන් වහන්සේ ගත්තොත්. තරුණ කාලේදී මහණ වෙන්නේ ගිහි ජීවිතයක් ගත කළා, බිරින්දෑවරු ඇසුරු කළා, මහණ වෙනවා. මට මතක විදිහට අවුරුදු 12ක් යනවා අරහත් වෙටපත් වෙන්න. පොඩි කාලයක් නෙමෙයි. ඉතින් අපි සාමාන්‍යයෙන් කියනවානේ සතිපට්ඨානෙ වැඩුවාම දවස් 7 වෙන්න පුළුවන්. අවුරුදු 7 වෙන්න පුළුවන්. ඉතින් ඔබ වහන්සේලා දැන් ওই තරම් සතිපට්ඨානෙ කියන දැන් ඔබ වහන්සේලා එහෙනම් rahat වෙලා ඉන්න එපැයි. කට්ටිය කියනවා ඉතින් මන්නම් කියනවා මම නම් එහෙම එකක් නෑ. මන් දන්නේ නෑ ඉතින් මට නම් උනේ නෑ කියලා ඉතින් මට කියන්න වෙනවා. ඉතින් මම මේ rahat වෙලා බන කියනවා නෙමෙයි ඉතින්. වරදවල වටහ ගන්නත් එපා. රට්ටපාල සාන්නාසරත් ඒක වෙලා නෑ ඉතින්. දවස් 7 වෙලා නෑ ඉතින්. උනාසේ සෑහෙන කාලයක් ඉඳලා තිනවා. දැන් අර තාත්තා පණිවිඩේ වද්දී අම්මා පණිවිඩේ වද්දී ගිහිල්ලත් නෑ. පස්සේ වැඩේ උනාට පස්සේ තමයි බුදුහාඳුර කියන්නේ කමන්න නෑ දැන් නම් යන්න කියලා. ඊට පස්සේ තමයි උනාසේ වඩින්නේ. ඊට පස්සේ පොළඹවන්නත් හදනවා. අහලා තිනේ රට්ටපාල සාන්නාසේ කතාව නේද? මේ තමන් සන්තක උන්වහන්සේ සතුව තිබු සියලුම ධනස්කන්ධය මේ ඔක්කොම ටික ඉස්සරහා ගොඩක් ගහලා ඊළඟට අර පරණ දූතිකාවන් ඔක්කොටමත් එන්න කියලා ඒගොල්ලන්ට නිකම්ම නෙමෙයි එන්න කියන්නේ හොඳට ඇඳ පැළඳගෙන ඒ අරයා ඒ කාලේ කැමති විදිහට තමයි එන්න කියන්නේ. ආ නංගි කියලා ආව ගමන් කට්ටියම ඉතින් ඔක්කොම ඉතින් අනිත් පැත්තට යන්න යනවා මේ මොකද්ද මේ මනුස්සයරලා තියෙන්නේ කියලා. මොකද ඉතින් ඒකයි මං කිව්වේ මේ චර්යාමය වෙනසක් වෙලා තියෙනවා නේද? අපි දැන් ඉස්සර වැළඳගත්තු දේවල්, ඉස්සර හොඳයි කියාගත්තු දේවල්, ඉස්සර සුබයි කියාගත්තු දේවල් දැන් නිකන් නිෂ්ඵලයි කියලා හැඟෙන හැඟීමක්. ආයි මේ කලවුරුවත් බල කළා, කල්පනා කළා, පොත පෙරලලා පොතේ තියෙනවනේ මේක අසුබයි කියලා.
එහෙම එකක් නෙමෙයි මේ හැංගෙනවා ගැනීම ඍජුවම නේද? ඉතින් ඒක අපි මේ විපස්සනාවක ප්‍රතිඵල අපේක්ෂාව කෙසේ වෙතත් අපි බලන්න ඕනේ මගේ හිතේ වෙනස්කම් වෙනවද දැන්. ටික ටික මේක දහම දිනු වීම හරහා මගේ කලින් තිබිච්ච ඇඟැලුම් ගති, කලින් තිබිච්ච නිකන් ඒවම ග්‍රහණය කරන ගති, ඒවත් එක්කම ඉන්න ගති, ඒවම ඉල්ලන ගති, කාමයටම යන ගති, පුළුවන් තරම් බඩු රැස් කරගෙන පුළුවන් තරම් ගොඩ ගහගෙන ඉන්න ගති, මගේම කියා ගන්න ගති, මටම ඕනයි කියා ගන්න ගති, ඒවේ අඩු වීමක් තියනවාද? දැන් හිතමු අපි ධාතු මනසිකාරයක් නම් වඩන්නේ අපි මේ භෞතිකත්වය ගැනනේ භවණාවක් වඩන්නේ. මේ භෞතික වස්තුන් ගැන, භෞතික වස්තුන් ගැන අපේ හිතේ කොච්චර ඇල්මක් තියනවාද? ගෙවල් දොරවල් ගැන අපිට මට කොච්චර ඇල්මක් තියනවාද? යාන වාහන ගැන මට කොච්චර ඇල්මක් තියනවාද? ධන ධාන්‍ය ගැන මට කොච්චර ඇල්මක් තියනවද? මගේ දරුවෝ ගැන, ස්වාමියා ගැන, බිරිඳ ගැන, අම්මා තාත්තා ගැන, නැත්නම් වස්තු දේපොළ ගැන, මේවා ගැන කොච්චර ඇල්මක් තියනවද? මේ ඔක්කොම භෞතික දේවල්නේ නේද? හරි, මේ භෞතික දේවල් ගැන මේ තියෙන ඇල්මක් මට නිතර මතක් වෙන්නේ නම් ඕකනේ එහෙනම් නේද? මං S2 පියාගත්තාම මට තියෙන ඒ ඇල්ම මුල් කරගෙන මට මතක් වෙන්නේ මෙතින් ඒවා තමයි. කල්පනා කරලා බලන්න පුතේ, මේ කාලේ ඔය ප්‍රේම සම්බන්ධයක් එහෙම තියෙච්ච කාලේ මතක ඇතිනේ මේ ඔක්කොටම නේද? වයසක කට්ටියනේ ඉන්නේ, යෝගේ පහු කරලා ආපු ඒ කාලෙදී මතක් වෙන්නේ මේ ආවමනේ ඉතින්. ඒ වගේ තමයි ඉතින්. ඒතර අපිට ඒ හිත ගිය තැන තමයි ඉතින් මතක් වෙන්නේ. ඒක තමයි වද දෙන්නේ. ඒකට තමයි හිත බැඳිලා තියෙන්නේ. මොකද ඇල්මක් තියෙනවා දැන්. ඒතර ඒ ඇල්ම සහිත දේ නැවත නැවත හිතට එනවා. ඒතර ධාතු මනසිකාරයක් අඩුවාම එහෙනම් ඒක හිතට නැවිත් ඉන්න ඕනේ දැන් ටික ටික. හිත නිදහස් වෙන්න ඕනේ. ඒතර ධාතු මනසිකාරය හරහා අපි නිකන් පරිණත වෙන්න පරිණත වෙන්න ගැඹුරකට යන්න ගැඹුරට යන්න ඒ භෞතික වස්තුන් මගේ හිතේ නැවත නැවත මතුවෙවි මතුවෙවි ඒබඳු සංඥා පහළ වෙවි මගේ හිතට වද දෙන ගතිය එහෙනම් අඩු වෙන්න ඕනේ. මේ ප්‍රායෝගික පැත්තෙන් අපි ගත්තොත් එහෙම සංසිද්ධියක් මගේ හිත ඇතුළේ සිද්ධ වෙන්න ඕනේ. ඉතින් ඒක ගැඹුරින් විස්තර කරනවා බුදුරජාන් වහන්සේ. අර විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං යත් ආපෝච පඩවි තේජෝ වායෝ නගාදති. ඒ ඉතාලම ගැඹුරු මට්ටමින් මේ කියන්නේ. එතකොට ඒ පඨවි ආපෝ තේජෝ වායෝ වලින් නිර්මිත වෙච්ච ඒ සංඥා, ඒ භෞතික දේවල් හා සම්බන්ධ සංඥා මේ හිතේ දැන් ප්‍රතිෂ්ඨාවක් ලබන්නේ නැහැ. හිත තුළ නිරූපණය වෙන්නේ නැහැ. හිත තුළ පළපදියම් වෙන්නේ නැහැ. ඒවා නිකන් පිහිටන්නේ නැහැ. දැන් හිතේ නිකන් ලිස්සල යනවා ඒවා. ඒ වගේ තත්ත්වයක්. ඒ නිසා අපි බලන්න ඕනේ මේක ප්‍රායෝගිකව අපි තේරුම් ගන්න ඕනේ මේ විපස්සනාවක් වඩනවා කියලා. අපි මේ තරඟෙට මේක විපස්සනාව වැඩිවීමක් නෙමෙයි මෙතෙන්දී අවශ්‍ය වෙන්නේ. අපිට බලන්න ඕනේ මගේ හිතේ මේක වැඩිලා තියෙනවද, මගේ හිතේ ඔය කියන පරිවර්තනය වෙනවද කියන එකයි බලන්න තියෙන්නේ. මම මේ කියන දේවල් දවසෙන් දෙකකින් වෙන දේවල් නෙමෙයි. ඒක ටික ටික හෝ ටික ටික හෝ අපි තුල සිද්ධ වීම වැදගත් වෙනවා. එහෙමනම් මට දැනේවි මේ කියන අන්දමේ නුවණක් මා තුල දියුණු වෙනවා. මේ කියන දහමට සරලන පරිද්දෙන් මගේ ජීවිතේ දැන් නිකන් සකස් වෙන බවක් මට පේන්න තියෙනවා. කලින් තරම් මම මේ දේවල් ඔස්සේ හඹාගෙන යන ගතිය දැන් අඩු වෙලා තියෙනවා. මේ හිත පිරලා තියෙන කාම සංඥා දැන් නිකන් අඩු වෙන ගතියක් මට පේන්න තියෙනවා. කලින් තරම් ගෙවල් දොරවල් යාන වාහන මැත්තේ නැහෙන ගතිය මගෙන් දැන් ටිකක් අඩු වෙලා තියෙනවා කියලා, ඒකට තියෙන තණ්හාව මගේ හිතේ දැන් ටිකක් අඩු වෙලා තියෙනවා කියලා දැන් නම් මට පේන්න තියෙනවා. එහෙනම් මෙන්න මේ ධර්මයේ වැඩ කරනවා. එහෙනම් විපස්සනාවේ ආනිසංස මගේ හිතේ ක්‍රියාත්මක වෙනවා. ඒක අපි බලන්න ඕනේ. තණ්හාවේ අඩුවීමක් වෙනවද? ඒ දේවල් වලට මම මගේ කියාගත්ත ගතිය, ඒ දේවල්ට මං ලොකුවට ආවඩපු ගතිය, තැනක් දීපු ගතිය මේ හිතේ දැන් අඩු වෙලා තියෙනවද? එහෙනම්ත් බලන්න ඕනේ. හරි, අවංකව යන ගමනක් මෙතන තියෙන්නේ. නිහතමානීව යන ගමනක් නේ තියෙන්නේ. අපේම හිත බලබලා යන ගමනක් නේ තියෙන්නේ. ඉතින් ඒ වගේ අපි අපේම හිත දිහා බලමු, මේ අනිත්‍ය සංඥා අපි වඩමු, මේ කියන යථාභූත ඥාන දර්ශනය අපි තුළ නිවැරදිව දියුණු කරගන්න උත්සාහවන්ත වෙමු. ඒ සඳහා මඟ පෙන්වීමක්, දිරිගැන්වීමක් අද දින ධර්මදේශනාවෙන් සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද ධර්මදේශනාව අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.